Namaskar Veva Budurvanat Samada Buduhimi Saranayami Namaskar Veva Damruvanat Samada Sadham Saranayami Namaskar Veva Sangaruvanat Samada Maha Sangha Saranayami Namaskar Veva Tunuruvanat Samada Tisarana Saranayami Sadhu, Sadhu, Sadhu. Apage Guru Devottama Pinnath Loku Swamin Vahanseta Apage Namaskare Veva Sadhu. Me Punya Bhumiye Weda Sitina E Pinnath Nayaka Swamin Vahanse Pradhana Kota Athi Siyulu Maha Sangha Ratnin Avasarai ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පින්වත් පිරිස බොහෝ කාලෙක ඉඳන් මේ ස්ථානයේ මේ සීල භාවනා වැඩසටහන පවත්වනවා අද ඒ සීල භාවනා වැඩසටහනේ තවත් එක් දවසක් මේ අයට උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සවන් දෙන්න ලැබෙන පින්නත්නි අපගේ භාග්‍යතුන් වහන්සේ තමයි ශාස්ත්‍රවරයෙක් සොයා යා යුත්තේ ඇයි කියන කාරණේ ලෝකෙට කිව්වේ ඇයි ශාස්ත්‍රවරයෙක් සොයා යා යුත්තේ ඈ මොකක් නිසාද ජරාව උරුම කරගත් සත්‍යෝ ජරාවෙන් මිදීම පිණිස ශාස්ත්‍රවරයෙක් සොයා යා යුතුයි මරණය උරුම කරගත් සත්‍යෝ මරණයෙන් මිදීම පිණිස ශාස්ත්‍රවරයෙක් සොයා යා යුතුයි හඬන වැළපෙන ශෝක කරන කායික මානසික දුක් දුම්නස් විඳින සත්‍යයන් එයින් එතර වීම පිණිසයි ශාස්ත්‍රවරයෙක් සොයා යා යුතුයි ශාස්ත්‍රවරයෙක් සොයා යෑමේ වෙන අර්ථයක් නැහැ. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රවරුන් වහන්සේ කරගත යුත්තේ ඇයි? ලෙඩ දුක් සනීප කරගන්නද? නැතිනම් අපි මොන හරි ලබා ගන්නද අපිට? නැහැ. අපි ඇයි ඒ ශාස්ත්‍රවරුන් වහන්සේ සොයාගෙන යන්නේ? ජරා මරණ සහිත සංසාර ගමනක් ගමන් කරන සසරේ එතරවීමක් දකින්ද නොලැබීම නිසා සසරට වැටුන අපට ඒ සසරෙන් එතර වෙන මඟ ඉතා පැහැදිලිව පෙන්වා දෙන ශාස්ත්‍රුන් වහන්සේ ළමක් ලෝකේ මුණ ගැහෙනවා නම් ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි අපි මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ මොකද මේ භාග්‍යතුන් වහන්සේ අසංජාතස්ස මග්ගස්ස සංජනීතා ලෝකේහි ජනිත නොවුන නිවන් මඟ ලෝකෙට ජනිත කෙලේ කවුද බුදුරජාණන් වහන්සේ අනුපාදේශ මග්ගස්ස උපාදේතා ලෝකේ ඉපදෙලා තිබුණේ නැති නිවන් මඟ ලෝකයට උපද්දලා දුන්නේ කවුද බුදුරජාණන් වහන්සේ අනක්කාතස්ස මග්ගසක්කාතා ලෝකේ කිසිවෙකුත් නොකිව් සසරින් එතර වීම නම් වූ ඒ නිර්වාණය ඒ නිවන් මඟ ලෝකෙට අක්කාතා ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ මග්ගඤ්ඤෝ මග්ගවිදෝ මග්ගකෝවිදෝ ඒ මාර්ගයේ දන්න මාර්ගය අවබෝධ වුණ ඒ මං මාර්ගයේ පිළිබඳව අත්තසින්ම දක්ෂ කවුද බුදුරජාණන් වහන්සේ
පින්නන්ති මේ ලෝකෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ලෝකෙහි බොහෝ සත්වයෝ මේ ජීවිතයේ යථා ස්වභාවය දකින්නේ නැහැ. ඒක දකින්න නොලැබීම නිසා මේ සත්වෝ අන්ත දෙකක් ඇසුරු කරනවා. සදාකාලික වූ ජීවයක් සසර සැරසරාගෙන යනවාය කියන අන්තයත්, මරණින් මතු කිසිවක් නැත කියන අන්තයත් කියන මේ අන්ත දෙක ලෝක සත්වෝ ඇසුරු කරනවා. මෙතනින් බාහිරට යන්න සම්බුදු කෙනෙකුගේ ධර්මයෙන් තොරව හැකියාවක් නැහැ. හේතුප්‍රත්‍ය ධර්මය අවබෝධ කරන්නේ ලෞතරා බුදුරජාණන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේලා හේතුප්‍රත්‍ය අවබෝධ කරලා ලෝකෙට දේශනා කරනකන් මේ ලෝක සත්‍යයට මේ අන්ත දෙකින් ගැලවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඇතැම් අය ඉරිදී උපදවලා ධ්‍යාන වඩලා අතීත ජීවිත දකින ඥාන උපදවනවා. අතීත ජීවිත බලන ඥානෙන් ඒගොල්ලෝ කල්ප ගණන් බලනවා. කල්ප ගණන් ආපස්සට බලලා ඒගොල්ලෝ මෙහෙම දෙයක් කියනවා. මං ඇත්තමයි කියන්නේ. මම කල්ප ගාණක් ඈතට සිහි කරනවා. එදත් මම හිටියා. එතනින් මැරිලා මං අහවල් තැනට ගියා. එතනින් මැරිලා මම මෙතෙන්ට ගියා. එතනින් දිව්‍ය ලෝකෙ ගියා. ආය තිරිසන් ලෝකෙ ගියා. ආය මනුස්ස ලෝකෙ ආවා. එතනින් මම මෙහිම සැරිසරාගෙන ආවා. ඒ නිසා මේ ආත්මයක් සැරිසරනවා. කොහෙටද ගියේ ඒක දැකලා? ඒක දැකලත් ගියේ කොතෙන්ටද? සදාකාලික වූ දෙයක් සසර සැරිසරාගෙන යනවා කියන අන්තයට ගියා. ඇයි හේතුව? මේ සැරිසරාගෙන යෑම හේතුප්‍රත්‍ය අනුව පවතිනවා කියලා දැක්කේ නැහැ. භවපච්චයා ජාති කියලා දැක්කේ නැහැ. දැක්කේ මොකක්ද? යනවා දැක්කා. යනවා දැක්කම යාට හිතුනේ මොකක්ද? ඒ ජීවිතවල උපදිලා කය නැති වෙනවා. හැබැයි ආත්මය යනවා. මේ ආත්මය සදාකාලිකයි කියලා දෘෂ්ටියකට යනවා. තව සමහරෙක් අතීත ජීවිත බලනවා. බලනකොට එයාට පේනවා සංඥාව හටගත්ත තැනක්. එතනින් එහෙට පේන්නේ නැහැ. මොකද හේතුව? බුදුරජාණන් වහන්සේ වදාළ සමහර ඇත්තෝ අරූප ධ්‍යාන නැත අසඤ්ඤ අසඤ්ඤාදී සමාධි වඩලා දීර්ඝ කාලයක් අසඤ්ඤ සත්වයන් අතර බ්‍රහ්ම ලෝකවල වාසය කරලා ආවුස කල්ප 84,000ක් අවුරුදු නෙවෙයි කල්ප කොච්චරද? 84ක් නෙවෙයි 84,000ක් ආවුස. ඒ ලෝකවල ඉඳලා ඒගොල්ලෝ සංඥාව කියන්නේ සංඥාවකින් තොරව වාසය කරන අසඤ්ඤී. ඒගොල්ලොන්ට සංඥාව ඒ කාලේ ඉවර වෙනකොට පහළ වෙනවා. පහළ වුණා මොකද වෙන්නේ? චුත වෙනවා. සංඥා පහළ වීමයි ඒ සත්‍යයේ චුත වීමයි එකටම සිදු වෙනවා. මෙහි ඇවිත් උපදිනවා. සමහරු තිරිසන් නිර්යාදි ලෝකලත් යනවා. මනුෂ්‍ය ලෝකෙ පිදිච්ච ඇතම් අසඤ්ඤ ලෝකෙන් ආපු සත්ත්වේ සමාධි වඩලා අතීතේ බලනවා. බලද්දී යාට පේනවා මොකක්ද? සංඥාව හටගත්ත තැනක් පේනවා. එතනින් එහෙට පේන්නේ නැහැ. මොකද හේතුව? අසඤ්ඤ හිටියේ සංඥාවකින් තොරව. ඊට පස්සේ යා කියනවා බවත්නි ඒකාන්තයෙන් මං දැකලමයි කියන්නේ මේ සත්‍යය ඉබේ හටගත්තේ. මේ සත්‍යය හටගත්තේ කොහොමද? ඉබේ හැදුනේ. මං දැකලමයි කියන්නේ මේ මං සංඥාව හටගත්ත තැනක් දකින්න. ඒ නිසා මේ සත්‍යය ඉබේම කාලයක් යනකොට නැතිවිලා යනවා කියලා ඔහොම දෘෂ්ටි ලෝකෙට කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි දේහි බික්කවේ පරියුට්ටිතා දේව මනුස්සා ඕලි යන්තේ ඒකේ අතිධාවෙන්ති ඒකේ චක්කු මන්තෝව පසති කියලා. දෘෂ්ටි දෙකකින් යටවිච්ච සත්වයෝ එක්කෙනෙක් ඕලි යන්තයට යනවා. අනිත් එක්කෙනා අතිධාවනය කරනවා. චක්කු මන්තෝව පසති ඇස්සැත්තෝ විතරක් සිදුවෙන්නේ මොකක්ද කියලා දකිනවා. කවුද දකින්නේ? ඇස්සැත්තෝ දකිනවා. මොන හැද? ආර්ය ඇස.
මොන ඇසද? ආර්ය ඇස. ධම්ම චක්කු තියෙන අය විතරක් දකිනවා. කතංජ බික්ක ඕලියන්තේකේ කොහොමද මහණෙනි ඕලියන්තේට යන්නේ? බවාරාමා බික්කවේ දේවමනුස්සා බවරතා බව සම්මුදිතා තේසං බව නිරෝධාය ධම්මං දේසියමානී න චිත්තං පක්කින්දති න පසීදති නාදි මොච්චති න සම්තිට්ඨති නාදි මොච්චති. දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ, මේ සත්වයෝ ඉන්නවා දෘෂ්ටි දෙකකින් යටවිලා. දෘෂ්ටි කියකින්ද? දෙකකින්. එකෙනෙක් යනවා කියව කොහාටද? ඕලියන්තේට. කොහොමද මහණෙනි ඕලියන්තේට යන්නේ? අන්න විස්තර කරලා කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ අපට. මහණෙනි, භවෙහි ඇලුන, මේ පැවැත්මට ඇලුන බවාරාමා, මේ පැවැත්ම නවාතැන් පොළ කරගත්ත බව සම්මුදිතා, මේ සංසාර පැවැත්මෙන් සතුටු වන සත්වයෝ ඉන්නවා. සමහරු ආසයිනේ, සමහරු සංසාරේ යන්න ආයායමත් ආසයි. එකට ඉපදෙන්න කට්ටියම ආසයි. ආයමත් මේ හොඳ දරුමුණු බුරෝ ලැබිලා, ආයමත් මේ ස්වාමි භාර්යාව ලැබිලා සැප සම්පත් ඇතුව යන්න පතනවද නැද්ද ලෝකයා? එතකොට ඒ අය සසරට කැමතිද නැද්ද? කැමති. ඒ සසරට ඇලිච්ච සත්තු ඉන්නවා. භව පැවැත්මට ඇලුන සතුන් ඉන්නවා. අන්නේ සසර පැවැත්මට ඇලුන සත්වයෝ භව නිරුද්ධ වෙන දහමක් ලෝකෙහි කියන කල්හි කැමති වෙන්නේ නැහැ. ඇයි හේතුව? ඇයි හේතුව? එයාට සතුට වෙන්නේ එකෙන්. එයාට කැමතිලා ඉන්නේ භවයට. එයාටන්ගේ නවාතන භවයයි. එයාටුන්ට නිවනක් ගැන මේකෙන් නිදහසීමක් කියනකොට න චිත්තං පක්කින්දති, සිත පිහිටන්නේ නැහැ ඒ ධර්මේ. න පසීදති, සිත පහදින්නේ නැහැ ඒ ධර්මයට. න අදිමුච්චති, ඒකේ සිත බැසගන්නේ නැහැ. ඒ ධර්මයේ සිත බැසගන්නේ නැහැ. මොකද හේතුව? එයත්තු භවයට ඇලිලා, සංසාර පැවැත්ම කැලිලා. තව කට්ටියක් ඉන්නවකෝ, ඒගොල්ලෝ මොකද කරන්නේ? අතිධාවනය කරනවා. අතිධාවනය කියන්නේ ලෝක සත්‍යය තියෙද්දි තමන්ට උනුවනුව හිත හිතඉන්නවා. ලෝක සත්‍ය ඉක්මවාගෙන තමන් හිත හිතඉන්නවා. තෙරුණද කිව්වදේ? ඇත්ත වෙන එකක්ක. එයා හිත හිත ඉන්නවා, තමන්ට හිතනේවා. ඒවට කියනවා මොකද? ලෝක සත්‍යයත් ඉක්මවාගෙන අතිධාවනය කරනවා කියලා. තේරෙනවනේ ඔබට? ලෝකයේ ඇත්ත ඉක්මවාගෙන අතිධාවනය කරනවා කියලා කියනවා. කවුදේ? භවේනේව කෝපන භික්කවේ අට්ඨියමානී හරායමානී jigujjamaanee විභවං අභිනන්දති. මේ භවය එපාවිලා පීඩාවට පත්වෙලා භවය පිළිකුල් කරන සත්වයෝ ඉන්නවා. දැන් සමහරක් මොකද කරන්නේ මේකට? ආස කරනවා. සමහරක් මොකද කරන්නේ මේ භවයට? පිළිකුල් කරනවා. පීඩාවට ලක් වෙනවා භවයෙන්. ලැජ්ජා වෙනවා. ලැජ්ජා වෙලා මොකද කරන්නේ? විභව තෘෂ්ණාවට යනවා. විභවං අභිනන්දති, විභවය සතුටින් පිළිගන්නවා. කොහොමද? අයං සත්තා කායස්ස බේදා පරං මරණ. අනේ මේ සත්‍යයා මැරුණට පස්සේ විනාශ වෙලා යනවා නම්, ආය හට නොගන්නවා නම්, ඒකයි ශාන්ත. ඒතං සන්තං, ඒක ශාන්තයි, ඒක ප්‍රණීතයි. මේක තමයි ලෝක යථාර්ථය. මොකක්ද? මරණින් මත්තේ මේ සත්‍යයා වෙනසෙන්න ඕන. ආයනං උපදින්න එපා කිය කිය ධර්මයක් අනුගමනය නොකොට පතපත ඉන්නවා කියනවා. නිවන් දකින මාර්ගයක්වත් දන්නේ නැතුව ආය උපදින්න එපා කිය කිය විභව තෘෂ්ණාවක් උපදවාගෙන ඉන්නවා කියනවා ඇතමෙක්. තේරුණාද කිව්වදේ? දැන් ගොඩක් අය මොකද කරන්නේ? අනේ මට නම් ආයනං උපදින්න ඕනේ නැහැ කියනවා. හැබැයි උපදින්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ. නිවන් දකින්න කොහොමද කියලා දන්නෙත් නැහැ. හැබැයි හිතන්නේ මොකක්ද? ආයෙනම් මට උපදින්න එපා කියනවා. මොකද හේතුව? එයා මේක පීඩා විඳලා විඳලා යාට එපාවිලා. හැබැයි යා මග දන්නේ නැහැ කියනවා. ඒකට කියනවා විභව තෘෂ්ණාව කියලා. චක්කු මන්තෝ පසති, ඇස්සත්තා විතරක්ම දකි. ඇස් තියෙන අය විතරක්ම දකි. මොකද දකින්නේ? සිදුවෙන්නේ කුමක්ද කියලා. මොකද්ද? ඉද භික්ඛවේ භික්ඛු, අන්න එතනදි කියනවා මේ ශාසනෙහි භික්ෂුව. භූතං භූතතෝ පස්සති,
හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයෝ හේතු ප්‍රත්‍යයෙන් හටගත් බව දකි. භූතං භූතතෝ දිස්වා හේතුන්ගෙන් හටගත් ධර්ම හේතුන්ගෙන් හටගත්තා කියලා දැකලා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. ඒ හේතු ප්‍රත්‍ය ධර්මයෝ නිරුද්ධ වීම පිණිස එහි කලකිරීම පිණිස නොවැළීම පිණිස එයින් නිදහස් වීම පිණිස පටිපන්නෝ හෝති නිවන් මඟට පැමිණෙයි. ඒක නම මොකද වෙන්නේ? මාර්ගයකට පැමිණෙයි. ඒ මාර්ගය මොකද්ද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට ඒකට එන්නේ කවුද? ඇස්සත්තා විතරයි. ඇස් නැති කට්ටිය සමහරක් භවය පතපත ඉන්නවා, සමහරක් ආය උපදින්න පාකිගේ පතපත ඉන්නවා. ඇස් ඇති කෙනා දන්නවා මේක පතල සිදුවෙන එකක් නෙවෙයි. හේතුප්‍රත්‍ය ධර්මයක් තියෙන්නේ. මේක නිරුද්ධ වෙන මාර්ගයක් අපි අනුගමනය නොකළොත් මේක නිරුද්ධ වෙන්නේ නැහැ කියලා කවුද දන්නේ? ඇස්සත්තා දන්නවා. ඇස මොකක්ද? ධම්මචක්කු. ධම්මචක්කු. ඒ ධම්ම ඇස කිව්වේ මොකක්ද? සම්මා දිට්ඨි. ධම්ම ඇස කිව්වේ මොකක්ද? සම්මා දිට්ඨි. මට දැනගන්න ලැබුණ මේ පින්වත් පිරිසට පහුගිය දවස්වල දිගටම පටිසමුප්පාද ධර්මය ගැන විස්තර කියලා දුන්නා කියලා. එතකොට ගිය මාසේ ඔබට කියලා දුන්නේ මොකක්ද? ජරා මරණ ගැනනේ. ජරා මරණ කියන එක විස්තර කරලා කියලා දුන්නා. ජරා මරණයන්ට හේතුව මොකක්ද? ජාතියයි. ජාති පච්චය ජරා මරණං. ජරා මරණ කාගේද? ජරා මරණ කාගේද? කාගේවත් නෙවෙයි. ජරා මරණ තමාගේ නම් ඒක තමා කරගත් එකක්. ජරා මරණ අනුන් හදපු එකක්ද? නෑ. ජරා මරණ කාගේවත් දෙයක් නෙවෙයි. ජරා මරණ වනාහි ජාතිය නම් වූ හේතුවෙන් හටගත් ඵලයක්. ජාතිය නම් වූ හේතුව යම් දවසක නිරුද්ධ වෙද්ද එකල්ලි ජරා මරණ නම් වූ හේතු ඵලය නිරුද්ධ වෙනවා. එහෙනම් ජරා මරණ කාගේවත් දෙයක් නෙවෙයි. ජරා මරණ හේතුවෙන් හටගත් ධර්මයක්. හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන එක. එකරුණෙන් ජරා මරණ වනාහි අනාත්මයි. ජරා මරණ සදාකාලික දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ජාතිය ඇති තාක් ජරා මරණ තියෙනවා. හැබැයි ජරා මරණ දිගට සදාකාලිකයි කිව්වොත් ඒක වැරදි. ඒක හේතුව මොකද? හේතුව නිරුද්ධ වෙනකොට ජරා මරණ නිරුද්ධ වීමයි. එනිසා මේ ජරා මරණයන්ට හේතුව ජාතියයි. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ලස්සන ප්‍රශ්නයක්. ජාතිහි ආනන්ද නා භවිස. ආනන්දය ජාතිය නැත්නම් සබ්බේන සබ්බං සබ්බතා සබ්බං ජාති අසති. මුළුමනින්ම සියලු ආකාරයෙන්ම සියලු තැන්හි ඉපදීම නම් වූ දෙයක් නැතිද? ඒ කියන්නේ දේවේහිවා දේවත්තාය, දෙවියෙකුගේ දිව්‍ය භාවයක් පිණිස හෝ, මනුස්සාණං මනුස්සත්තාය, මිනිසෙකුගේ මිනිසත් බවක් පිණිස හෝ, යක්ඛාණං යක්ඛත්තාය, යකුන්ගේ යක්ෂ භාවයක් පිණිස හෝ, සිරින් සපාණං සිරින් සපත්තාය, උරගයන්ගේ උරග භාවයක් පිණිස හෝ, ඒ වගේම සිව්පාවන්ගේ සිව්පා බවක් පිණිස හෝ, බොහෝ පායත්තන්ගේ බොහෝ පායති සත්ත්ව භවක් පිණිස හෝ, පක්ඛීනම් පක්ඛිත්තාය, කුරුල්ලන්ගේ කුරුළු භාවයක් පිණිස හෝ, ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව භාවයක් පිණිස ජාතිය හට නොගැනී නම්, ජාතිය මුළුමනින්ම නිරුද්ධ වී ගිය කල්හි අපිනකෝ ජරා මරණම් පඤ්ඤායේ තාති, තවදුරටත් දිරීමක් මරණයක් පෙනෙන්න තියෙයිද කියලා ඇහුවා. තේරුණාද ඔබට කිව්වදේ? ඒ සියලු තන්හි ජාතිය නිරුද්ධ වී ගිය කල්හි දිරීම මැරීම කියන එක අවසන් වෙලා යනවා. ඒතර ජාතිය යම් තැනක ඇද්ද එතන ජරාවක් තියෙනවා, එතන මරණයක් තියෙනවා. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ ජාතිය විස්තර කළ දුන්න තැන හරි පැහැදිලි. බුදුරජාණන් වහන්සේ ජාතිය විස්තර කළ දුන්නේ කොහොමද? ජාති සංජාති කියන්න ඕන මෙයයි. ජාති මතකද? ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බද්දී
Khandhanam Patubhavu Ayatananam Patilabu Ayam Uchati Bhikkhave Jati. Ehematama Jati Visarakali. Mukakda Jati Upadinoa Sanjati Ekani Pahalavinoa Silu Indurang Morala Pahalavi Makedde Okanti. Okanti kiwi Besaganoa. Besagani Makedde. Then Balane me Vinyane Maukusaka Besaganoa. එතකොට තනියුනේ බැස ගන්නී ධාතු 6ක් මෞකසේ බැස ගන්නවා ධාතු කීයක්ද 6ක් මොනවද ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා එතන මොකද්ද වෙන්නේ ඒ ඔක්කන්ති ඔක්කන්තියා සති නාම රූපං මේ බැස ගැනීම ඇති කල්ලි තමයි නාම රූප හටගන්නේ නාම රූප පච්චා සලහයතනං නාම රූප ප්‍රත්‍යයෙන් ආයතනය හටගන්නේ එතන බැස ගැනීම කිව්වේ මොකද්ද මේ ධාතුන්ගේ බැස ගැනීමක් සිදු වෙනවා. අබිනිබ්බති කිව්වේ විශේෂයෙන් පහළ වෙනවා. විශේෂයෙන් පහළ වෙනවා. අබිනිබ්බතිය විශේෂයෙන් සකස් වෙනවා. දිව්‍ය ජීවිතයක් හෝ යක්ෂ ජීවිතයක් හෝ වගේ ජීවිතයක් විශේෂයෙන් සකස් වෙනවාද? ඊළඟට මොකද්ද වදාලේ? ඔව් කන්දානම් පාතුභාවෝ කියලා ස්කන්ධය පහළ වෙනවා මොනවද රූපස්කන්ධය පහළ වෙනවා වේදනාස්කන්ධය පහළ වෙනවා සංඥාස්කන්ධය පහළ වෙනවා සංකාරස්කන්ධය පහළ වෙනවා විඥානස්කන්ධය පහළ වෙනවා එතකොට ස්කන්ධය පහළ වෙනවා ඉපදී මේ ලක්ෂණේ විස්තර කළද්දී කච්චාන මහරහතන් වහන්සේ වදාලා කන්දානම් පාතුභාව ලක්ෂණ ජාති කියලා ඉපදීම කියන්නේ ඉස්කන්ධය පහළ වීම ලක්ෂණය කරගත් දෙයක් කියලා. එතන මව් කුසක ඉස්කන්ධ පහළ වෙනවා. රූපස්කන්ධය පහළ වෙනවා. වේදනාස්කන්ධ සංඥා සංකාර විඥාන කියන ඉස්කන්ධය මව් කුසී පහළ වෙනවා. දැන් බලන්න ඉස්සෙල්ලා මව් කුසකට දරුවෙක් ආවා කියලා කියන්නේ එතකොට කියනවා මව් කුසක පිළිසිඳ ගත්තා කියලා. ඉස්කන්ධය මව් කුසී පහළ වුණා. ඒ තාම ඇස කන නැහැ සමහර විට. හැබැයි ස්කන්ධය මව කුසේ පහළ වුණා. ස්කන්ධය පහළ වීම මොකද්ද? ජාතියයි. ඒ ජාතිය කුමක් ලක්ෂණය කරගෙන තියෙන්නේ? ජාතිය කියන්නේ උපදි පරිපාක ලක්ෂණා ජාති. ඒ හටගත් ධර්මයෝ දිරා යෑම ලක්ෂණය කරගෙනයි ඉපදීම තියෙන්නේ. ඉපදීමේ ලක්ෂණය මොකක්ද? ඉපදිච්ච දේවල් ජරාවටපත් වී ඉපදීමේ ලක්ෂණය මොකක්ද? ස්කන්ධය පහළ වීමයි. උපදි පරිපාක ලක්ෂණ ජරා. ඒ හටගත් ස්කන්ධයෙන් යුත්තේ ජීවිතේ දිනා යෑම තමයි ජරාව කියන්නේ. ජරාව කියන්නේ වදිරල යනවා. එතකොට ඒ දිරා යන්න හේතුනේ මොකක්ද? ස්කන්ධය පහළ වීමයි. තේරෙන්නේ නැත්නම් ඔබ අහන්න. එතකොට දිරා යන්න හේතු වෙ මොකක්ද? ස්කන්ධය පහළ වීම. රූපස්කන්ධේ පහළ වීම තමයි දිරා යෑමට හේතුව උනේ. නේද? එතකොට බලන්න කල්පනා කරලා මේ මරණය ගැන බුදුරන් විස්තර කරන තැන කොහොමද විස්තර කළේ? කන්දානම් බේදෝ කියලා. මතකද? විස්තර කළේ කොහොමද? චුති චවනතා බේදෝ අන්තරධානං මච්චුමරණං කන්දානම් බේදෝ කලේබරස නික්කේපෝ කියලා. ජීවිතින්ද්‍ර සුපච්චේදෝ ඉදං උච්චති බික්කුවේ මරණං කියලා. එතන මරණේදී විස්තර කළා කන්දානම් බේදෝ කියලා. උපතේදී විස්තර කළා කන්දානම් පාතුභාවෝ කියලා. උපතේදී විස්තර කළා කන්දානම් පාතුභාවෝ කියලා. මරණේදී විස්තර කළා කන්දානම් බේදෝ කියලා. ඉතින් හරි පැහැදිලි. උපත මරණය කියන්නේ මොකක්ද කියලා. පින්වත්නි අනිත්‍ය ලක්ෂණයක් මේ සෑම ධර්මයකම තියෙනවා. රූපය වනාහි නිරන්තර වෙනස් වීමකට ලක් වෙනවා. රූපය කියලා කියන්නේම රූපතීති කියලා කියවනේ ඒක රූපණය වෙනවා. සීතලෙන් උණුසුමෙන් ගින්නෙන් බඩගින්නෙන් පිපාසයෙන් මේක වෙනස් වෙනවා. ඒක ඔබ හිතන්න කෑමක් කෑවහමත් වෙනස් වෙනවා. කෑම කන්න නැතුව හිටියමත් රූපය වෙනස් වෙනවා.
අවු වැඩි වෙනකොට රසනේ වැඩි වෙනකොට විනාශ වෙනවා. වැස්ස වැඩි වෙනකොට විනාශ වෙනවා. සීතල හුලඟක් ආග්‍රහණය කළොත් රූපේ විනාශ වෙනවා. වියලි දෙයක් ආග්‍රහණය කළොත් විනාශ වෙනවා. එතන හැමතිස්සෙම මේ රූපය වෙනස් වීමකට භාජනය වෙමින් පවතිනවා. අනිත් එක මේ රූපය කියලා කියන්නේ මේක මේ කනබුන ආහාරයක් මත තියෙන දෙයක් නේද? කනබුන ආහාරයක් මත තියෙන එකක. ඒක වෙනස් වීමක් තියෙනවා. සමහර කෙනෙක් මේ වෙනස් වීම මරණ මේ දැන් මැරෙනවා, දැන් උපදිනවා, දැන් මැරෙනවා කියලා විස්තර කරනවා. නමුත් ඒක රූපී අනිත්‍ය ලක්ෂණය, විපරිණාම ලක්ෂණය. මරණය කිව්වේ කන්දානම් බෙහෙදු ස්කන්ධු බිඳියාමයි. උපත කිව්වේ කන්දානම් පාතු භාවු. ඒක හරි පැහැදිලි. ඒක බුදුරජාණන් හරිම පැහැදිලිව පෙන්නවා. දැන් ওই ශරණිකව මැරෙනවා උපදිනවා කියලා කිව්වට අනිත්‍ය භාවයක් මොහොතින් මොහොත තිබෙනවා. නමුත් මරණය පැහැදිලිවම විස්තර කළා. මොකක් කියලාද? කන්දානම් බෙහෙදෝ කියලා. බුදුරජාණන් වහන්සේගේ දැන් දෙවියෙක් ඇහුව දවසක් ඇවිල්ලා දෙවියෙක් අහනවා, කින් සුබ්භාතෝ ලෝකෝ කේනසු පරිවාරිතෝ කේන සල්ලේන ඕතින්නෝ කිස්ස දූපායිතෝ සදාති කියලා. දෙවියෙක් අහනවා, කේන සුබ්භාතෝ ලෝකෝ, මේ ලෝකයා නසන්නේ කවුද? මේ ලෝකයා නසා දමන්නේ කවරකු විසින්ද? බුදුරජාණන් වදාලා, මජ්ජු භාතෝ ලෝකෝ, ලෝකයා නසන්නේ මරණය විසිනි. මේ ලෝකයා නසලා දාන්නේ කවුද? මරණය විසින් මේ ලෝකයා නසලා දානවා. ජරාය පරිවාරිතෝ, මේ ලෝකයා වට කරගෙන පවතින්නේ වයසට යෑමයි. හාත් මසින්ම පවතින්නේ ජරාවයි. කේන සල්ලේ නෝතින්නෝ, කවර උලකින්ද ඕක ඇනුනේ? මොකක් දැනුනේ? මොන උලෙන් දැනුනේ? මොකක් දැනුනේ? වයසට යෑමයි මරණයයි කියන දෙක ඇනුනේ කවර උලකින්ද? තණ්හා සල්ලේ නෝතින්නෝ, ජරාවත් මරණයත් කියන දෙක ඇනුනේ තෘෂ්ණා උලෙන්. ඒ උල ගලවනකම් ජරා මරණෙන් නිදහස් වීමක් නැහැ. ඇයි ඒ තණ්හාව කියන උලෙන් කිව්වා? ජරා මරණ දෙක ඇනිලා තියෙන්නේ. ඉච්ඡා දූපායිතු සදාති, හැම කල්හිම නගින දුමනං ආසාවයි. හැම කල්හි මේ සතුන්ගෙන් නගින දුම මොකද්ද? ආසාව. එතකොට බුදුරජාණන් වහන්සේ හරි පැහැදිලිව දේශනා කළා, මේ ජරාවත් මරණයක් කියන්නේ එක වගේ දෙයක් නෙවෙයි කිව්වා. ජරා මරණ කියන්නේ සමාන වූ අර්ථ ඇති දෙයක් නෙවෙයි. ජරාව වෙන එකක්, මරණය වෙන එකක්. මොකද හේතුව කියනවා, ජරාවට පිළියම් කරන්න පුළුවන් කියනවා කලකට. නමුත් කලකට නමුත් පිළියම් කරන්න පුළුවන් කියනවා ජරාවට. කෙස් දෙනෙකුට මොනව හරි කරගන්න පුළුවන්. හමරලි වැටෙද්දී මොකක් හරි කරන්න පුළුවන්. දත් වැටෙනකොට දස් සෙට් එකක් දාගන්න පුළුවන්. ජරාවට යම් කිසි පිළියමක් කරන්න පුළුවන්. මරණයට ඉර්ධිමතුන්ගේ ඉර්ධි විසය හැර පිළියම් කිරීමක් නැහැ. බැරුණට පස්සේ කොහෙන් පණ ගන්නද? දිරුවට පස්සේ නම් මොකක් හරි කරලා ආයෝක පොඩ්ඩ මොකක් හරි කරගන්න පුළුවන්. මැරුණට පස්සේ ආයමකුත් කරගන්න බෑ. ඉර්ධිමතුන්ගේ ඉර්ධි විසය හැර මරණයට පිළියම් කිරීමක් නැහැ කිව්වා. ඒ නිසා මේ ජරා මරණ කියන්නේ එකම අර්ථයක් ඇති දෙයක් නෙවෙයි. ජරාව වෙන එකක්, මරණය වෙන එකක්. හැබැයි මේ ජරා මරණ දෙක අපි තේරුම් ගන්නට ඕන ජාති ප්‍රත්‍ය කරගත් ධර්මයක් කියලා. ඒ නිසා මා කිව්වේ මේ ස්කන්ධය පහළ වීම බුදුරජාණන් වහන්සේ වදාළ මොකක් කියලාද? ඉපදීම කියලා. කන්දානම් පාතු භවෝ, ආයතනානම් පටිලාභෝ. ස්කන්ධය පහළ වුණාම ලැබුණේ මොකක්ද? ආයතන ලැබුණා. ප්‍රතිලාභය, ඇස ලැබුණා, කන ලැබුණා, නාසය, දිව, ශරීරය, මනස ලැබුණා. මේක තමයි ප්‍රතිලාභය. දැන් මේ ස්කන්ධය පහළ වීම නිසා, ආයතන ලැබීම නිසා
මේ සත්‍යය මේ ජාතිය හේතු කරගෙන අප්‍රමාණ දුකක් විඳිනවද නැද්ද? විඳිනවා. අප්‍රමාණ දුකක් විඳිනවා. ඇයි ඇස කියලා කියන්නේම ඇසන ලැබුණේ ඇස කියලා කියන්නේම ස්වභාවය මොකක්ද ඇසේ? චක්කුම් බික්කවේ ජාති ධම්මං ඇස මනහි මහණෙනි ඇස වනාහි ඉපදීම ස්වභාව කරගත් එකක්. චක්කුම් බික්කවේ ව්‍යාධි ධම්මං ඇස වනාහි මහණෙනි ලෙඩවීම උරුම කරගත් එකක්. ඒ කියන්නේ ඒක ඇසේ උරුමය මොකක්ද? රෝග. දැන් අපේ පා කිව්වට හරියයි නේද? ඒකට අයිති දේ තමයි ලෙඩවීම. ඇසටම අයිති දේ තමයි චක්කුම් බික්කවේ ජරා ධම්මං ඇස වනාහි මහණෙනි දිරණ ධර්මයක්. ඇස වනාහි ජරාව ස්වභාවය කරගත් එකක්. එහෙනම් ඇසේ තියෙන ස්වභාවය මොකක්ද? ජරාව. චක්කුම් බික්කවේ ශෝක ධම්මං මහණෙනි ඇස ශෝකයට අයිති එකක්. ඇස හඩා වැටීමට අයිති එකක්. මේ ඇස වනාහි මරණ ධම්මං මරණයට අයිති එකක්. එහෙනම් බලන්න පින්නන්නේ මේ ඇසක් යම් තැනක උපදිනවා නම් ඒ උපදින තාක් මොකක්ද උපදින්නේ? මොකක්ද උපදින්නේ? දුක උපදිනවා. බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි ඇස කන නාසය දිව ශරීරය මනස යම් තැනක උපදිනවා නම් දුක්ඛස්සේ සංඋප්පාදෝ. ඒ ඉපදුනේ දුක. ඇස කන නාසය දිව ශරීරය මන යම් තැනක පවතිනවා නම් ඒ පවතින්නේ මොනවද? රෝගානං තితి. ඉපදුනේ දුක, පවතින්නේ ලෙඩ. දුක ඉපදුනා රෝගානං තితి. රෝගය පවතිනවා. රෝග පවතිනවා. ඇසේ රෝග, කනේ රෝග, නාසයේ රෝග, දිවේ රෝග, කයේ රෝග, සිතේ රෝගනේ නානපකාරු රෝග. ලොකුම රෝගය මොකද්ද? බඩගින්නයි පිපාසයයි. පිළියමක් වෙදකම් කළ අවසන් කරන්න පුළුවන්ද? බැහැ. බඩගින්න පිපාසය කියන රෝගයට අවශ්‍ය බෙහෙත නොලැබුණොත් මැරිලා යනවා. බඩගින්නට බෙහෙත් දුන්නේ නැත්නම් දැන් උදෙත් දුන්නනේ බෙහෙත්. දවල්ටත් දෙන්න වෙනවා. රෑටත් දෙන්න වෙනවා. එතකොට මේ බෙහෙත නොලැබී ගියොත් ඒ රෝගයට මොකක් වෙයිද? එහෙනම් ජරා මරණ කියන්නේ මොන රෝගයක්ද? මාරාන්තික එකක්. ඒක සුව වෙන එකක් නෙවෙයි. ඒක මාරාන්තික රෝගයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජරා මරණ යන්ට උරුම වූ මේ ඇස යම් තැනක පහළ වෙනවාද? එතකොට ඒ පහළ වුණේ මොකක්ද? ජරා මරණස්ස පාතු භව. ඇස යම් තැනක පහළ වුණා නම් ජරා මරණ පහළ වුණා. ඒකයි බුදුරජාණන් වදාළේ මේ ඉපදීම මුල් කරගෙන ඉපදීම හේතු කරගෙනයි මේ සමස්ත දුක තියෙන්නේ. ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා තියෙනවා. ඔබ දන්නව ඇති අනමතග්ග සංයුත්ත ආදී විස්තර කරනවා. මහණෙනි මේ එක සත්වයක සංසාරේ ගත කරගෙනදී තමන්ගේ මව මැරීම හේතු කරගෙන හඬද්දී ගලාගෙන ගියපු කඳුළු සාගර ජලයට වඩා වැඩි කියනවා. පියා මැරෙද්දි දරුවෝ මිය යද්දි හඬපු කඳුළු සාගර ජලයට වඩා වැඩි කියනවා. ඒතර සාගර ජලයට වඩා කඳුළු හෙලමින් සසරක් කිනවා නම් ඒ සංසාරය තුල තිබුණේ සැපයක් නෙවෙයි. ඒ සසර තුල තියෙන්නේ මොකක්ද? දුක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛා ජාති පුනප්පුනං නැවත නැවත සසර යෑම වනාහි දුකක් කියලා. දුකක් කියලා. ඒ නිසා පින්නතුනි අපි තේරුම් ගන්නට ඕනේ මේ ජාතිය කියන දේ මේකෙන් නිදහස් වෙන තාක්කල් ජරා මරණ දුකින් නිදහස් වීමක් නැහැ. ජරා මරණ දුකින් නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වනවා මහණෙනි යම් කෙනෙක් ඇස සතුටින් පිළිගන්නවා නම් ඒ කෙනා ජරා මරණ දුක සතුටින් පිළිගන්නවා කියලා. යම් කෙනෙක් කන නාසය දිව ශරීරයේ මනස සතුටින් පිළිගන්නවා නම් එයා දුක පිළිගන්නවා. මේ ජරා මරණ දුක සතුටින් පිළිගන්නවා. එහෙනම් මේ සමස්ත දුකටම හේතුව වෙන්නේ මොකද්ද? ජාතිය ඉපදීම කියලා කියනවා. ඉතින් ඉපදීම අපි විස්තර කරගත්තොත් බුද්ධ දේශනාව තුළින් තමයි අපි ඒක
විස්තර කරගන්න ඕන ජාතිය කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව අපිට පෙන්නුවා ජාතිය කියන්නේ ස්කන්ධය 15 වීම කියලා. ඒ කියන්නේ රූප ස්කන්ධය, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධය 15 වීම. මේ ස්කන්ධ 15 වෙන්නේ කොහොමද? පින්නත්නි දැන් යම් සත්වයෙක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්නුවා යම් කිසි සත්වයෙක් කයින් වචනින් මනසින් කරන්නා වූ යම් ක්‍රියාවක් ඇද්ද ඒ ක්‍රියාවට අනුරූපව විඥානය සකස් වෙනවා. පිනක් කළොත් පිනට අනුව සකස් වෙනවා. පවක් කළොත් පවට අනුව සකස් වෙනවා. සමාධිය වැඩුවාම සමාධියට අනුව සකස් වෙනවා. එතකොට නිරන්තරයෙන්ම මේ ජීවත් වෙන සත්‍යයගේ මේ විඥානයේ සිත මනස කියා යමකට කියනවාද මේක හැමතිස්සෙම පවතින්නේ කොහොමද? උපතක් කරා යන්න සකස් වෙවි තියෙන්නේ. නිරුද්ධ වී හට ගන්නව නෙවෙයි. නිරුද්ධ වී හට ගන්නව නම් නිරුද්ධ වෙච්ච වෙලාව මැරුණා නම් ඉවරයි ප්‍රශ්නේ. වෙනස් වෙවි පවතිනවා. විඥානේ නිරුද්ධ වෙන්නේ නාම රූප නිරෝධයෙන්. නාම රූප නිරුද්ධ වෙන්නේ මොකක් නිරුද්ධ වීමෙන්ද? ඈ? නාම රූප විඥාන නිරෝධයෙන්. ඒතර විඥාන නිරුද්ධ වෙනවා නාම රූප නිරෝධයෙන්. නාම රූප නිරුද්ධ වෙනවා විඥාන නිරෝධයෙන්. ඒතර මේ දෙකම නිරුද්ධ වෙන්නේ මොකක් නිරෝධයෙන්ද? අවිද්‍යා නිරෝධයෙන්. මොකක් නිරුද්ධ වීමෙන්ද? අවිද්‍යා නිරෝධයෙන්. එතකන් ඒක නිරෝධයක් කියලා කියන්නේ නැහැ. ඒකේ මොකක්ද තියෙන්නේ? වෙනස් වෙවි පවතිනවා. දැන් මනුස්ස ලෝකෙට එන්න ඕන විදිහට හැදුනම මිනිස් ලෝකෙට ආවා. දැන් සමහර වෙලාවට ක්‍රියාවක් කරද්දී ඒක දුගතිය කියන්න ඕන විදිහට සකස් වෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා මහණෙනි මම සමහර සතුන්ගේ හිත දකිනවා කියනවා. මෙකල්ලි මේ සත්‍යයා මැරුණොත් නම් ඒ කාන්තින්ම නිරයේ කියලා දකිනවා කියනවා. මොකද හේතුව? සිතේ අපහැදීමයි කියනවා. සිතේ කිලිටයි කියනවා. ඒතර බලන්නේ සිත කිලිටු වෙනකොට යාට මොකද වෙන්නේ? දුගතියට යන්න සකස් වෙනවා. සමහර සත්වෝ දකිනවා කියනවා මෙකල්ලි මේ සත්‍යයා මැරුණොත් ඒ කාන්තින්ම සුගතිය කියලා. ඒකට හේතුව මොකද්ද? චිත්ත ප්‍රසාදයයි. සිතේ පැහැදීමයි, ප්‍රසන්න බවයි. එහෙම නැත්නම් පිරිසුදු භාවයයි. ඒතර බලන්නේ ක්‍රියාව වෙනස් වෙනකොට ඵලය වෙනස් වෙවි තියෙනවා. දැන් ඔබ දන්නවා ඇති රහතන් වහන්සේලා අවුරුදු අපි කිව්ව 7 දී රහත් වුණොත් අවුරුදු 7 දී රහත් වුණොත් ඒ රහතන් වහන්සේ මෙහෙම කියනවා කීනා ජාති කියලා. ජාතිය ෂේ වුණා කියලා. කියනවා නේද? උන්වහන්සේ කොහොමද එහෙම කියන්නේ? ජාතිය ෂේ වුණා කියලා අවුරුදු 7 දී කියනවා. එතකොට ඒ මොහොතේ ඉඳන් ජාතිය ෂේ වෙලා උන්වහන්සේ ජීවත් වෙනවා. ජීවත් වුණාට ජාතිය මොකද දිනා තියෙන්නේ? නිරුද්ධ විලා. ජාති නිරුද්ධ විලා. එන උන්වහන්සේ අවුරුදු 7 දී හෝ 8 දී හෝ 10 දී 12 දී හෝ 20 දී 30 දී හෝ 58 දී හෝ යම් වෙලාවක නික්ලේසී වුණොත් එකල්ලි මොකද දකින්නේ? ජාති නිරුද්ධ වුණා කියලා. ඒතුළේ මොකක් නිරෝධයද දැක්කේ? භව නිරෝධය දැක්කා. භව නිරෝධය දැක්කහම විඥාණය කිසිම තැනක පිහිටන්නේ නැති බව දැක්කා. කිසිම තැනක පිහිටන්නේ නැතිනම් ඒක වැඩෙන්නේ නැහැ. ඒක වැඩෙන්නේ නැතිනම් මොකද නැති වෙන්නේ? පිළිසිඳ ගැනීමක් නැහැ. මොකද වෙන්නේ? පිළිසිඳ ගැනීමක් නැහැ. කොයිතරම් පින්නත් නී කියනවා යථා කන්දවස්තස්ස රුක්කස්ස අනවශේෂ මූල උද්ධරණී. මහා ගහක් තියෙනවා. ඒ ගහේ කොච්චර මුලින් කැපුවත් චින්නෝප රුක්කෝ පුනරව රුහති. ගහ මුලින් කැපුවත් ඒකේ මුල් ඉදිරුවේ නැත්නම් ඒ ගහ ආයම දලුලනවා. ඒ වගේ තෘෂ්ණා අනුසය සිඳින්නේ නැති තාක් නැවත ජාතිය හටගන්නවා. නැවත ජාතිය හටගන්නවා. මොකක් සිඳින්නේ නැති කල්ලිද? අර තණ්හා අනුසය සිඳින්නේ නැතුව මේක නිරුද්ධ වෙන්නේ නෑ. ජාති හටග. එහෙනම් හැමතිස්සෙම අපි තේරුම් ගන්නට ඕන සෑම මොහොතකම මේ සත්‍ය ජීවත් වෙලා ඉන්න හැම මොහොතකම උපතක් කරා යන්න මේක හැදෙමින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ජාති නිරුද්ධ විලා නොවේ දැන් අපි ජීවත් වෙන්නේ.
දැන් ජාති නිරුද්ධිලා තියෙන්නේ නෑ. දැන් ජාතිය කියන්නේ අපි තුල නැද්ද? තියෙනවා. දැන් සමහර කෙනෙක් කියන මේ ජාතිය ඇති වෙනවා, මේ ජාතිය නැති වෙනවා, ආ ජාතිය හට ගන්නවලු, ආයේ මෙන්න ජාතිය. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේ කියන්නේ මොකක්ද? මේ හේතු අවිද්‍යා තෘෂ්ණා කියන හේතු පවතිනකන් ජරා මරණයන්ගේ නිරෝධයක් දැක ගන්න නැහැ. ජාති නිරෝධයක් දැක ගන්න නැහැ. තේරුණාද කිව්වද මම ඔබට? ජාති නිරුද්ධ වෙන්නේ කවදාද එහෙනම්? අවිද්‍යා තෘෂ්ණා දෙක නැති වුනහම. ඉපදීම කියලා කිව්වේ ජාතිය. එනිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාලා මේ ජාතිය කියන්නේ ඔබ දන්නව ඇති දැන් මව් කුසක පිළිසිඳ ගන්න එකයි බුදුරජාණන් ජාතිය කියලා කිව්වනේ. එතකොට දැන් මව් කුසෙන් බිහි වෙනවා. එතන මව් කුසෙන් බිහිවීම අපි උපතක අපි ඉපදුනා කියලා අපි කිව්වට බුදුරජාණන් වහන්සේ ජාතිය කියන එක විස්තර කළේ මව් කුසේ පිළිසිඳ ගත්ත මොහොතමයි. ඒ කියන්නේ ස්කන්ධය පහළ වෙච්ච මොහොතම බුදුරජාණන් ජාතිය කියලා කියනවා. ඒ කියන්නේ රූප සම්පදා වෙනකොට එහෙම මව් කුසේ හිටපු කාලෙත් වයසට එකතු කරගන්න කිව්වේ නේද? වයස මදි නම් මව් කුසේ හිටව මාස 10ක් එකතු කරන්නේ කිව්වා. ඒ කියන්නේ උපතේ ඉඳලා කොච්චර කාලයක්ද? අවුරුදු 20ක් එකතු වෙන්න ඕනේ හින්දා අර 10ක් එකතු කරගන්නේ කොහොම මාස 10. එනිසා පින්නතුනි විඥානයක් පිළිසිඳ ගන්නවාද පහළ වෙනවාද එතන ජාතිය කියන එක බුදුරන්සේ විස්තර කළා. මේ ජාතියෙන් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ අපට මාර්ගය ප්‍රතිපදාවක් පෙන්වලා තියෙනවා. පළවෙනියටම අවබෝධ කරගත යුතු ධර්මය තමයි මේ ජාතිය කියන්නේ හේතුවෙන් හටගත්ත දෙයක් කියන එක. දැන් සමහර කෙනෙක් හිතන්නේ ජාතිය කාගේද කියලා හෙවොත් ජාතිය කාගේ කියලාද කියන්නේ? ඉපදීම කාගේද? මගේ කියලා. ඉපදීම මගේ නම් ඒක මා කරගත් එකක්. එහෙනම් ඉපදීම අනුන්ගේද? නෑ. එන එක අනුන් කරපු එකක්. එහෙම නැත්නම් ඉපදීම ඉබේ හැදිච්ච දෙයක්ද? නෑ. එන ඉපදීම මොකක් ප්‍රත්‍ය කරගත් එකක්ද? භවය ප්‍රත්‍ය කරගත් එකක්. ඉතින් භවපච්චය ජාති කියලා යම් කෙනෙක් දැක්කොත් එයාට ජාතිය කියන එක සම්බන්ධයෙන් තිබුණ ආත්ම දෘෂ්ටිය නැතිවිලා මොකද දකින්නේ? හේතුවයි ඵලයයි දකිනවා. හේතුවයි ඵලයයි දකිනවා මිසක් ඉපදීම තුල මම දකින්නේ නැහැ. ඉපදීම තුල මගේ කියලා දෙයක් දකින්නේ නැහැ. ඉපදීම තුල මගේ ආත්මය කියලා එකක් දකින්නේ නැහැ. එතකොට ඉපදීමට කලකිරෙනවා. ඒ නැත්තම් ඉපදීමට කලකිරෙන්නේ නැහැ. නිවනට කලකිරෙයි ඕන නම් නේද? ඉපදීම මගේ කියලා ගත්ත කෙනා මොකට කලකිරේද? නිවනට කලකිරේ. ඇයි හේතුව? නිවන් දකින්නකොට මම නැති වෙනවාලු කියලා. ඒතර ඉපදීම මම කියලා ගත්ත කෙනා නිවනට බිය වෙනවා. මමත්යෙන් දකින නිසා. ඒ නිසා ජාතිය කියන දේ පිළිබඳව උදට විමසලා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා පටවි ධාතුව ප්‍රතිවික්ෂා කරලා බැලුවොත්, මනාකොට නොනින් විමසලා බැලුවොත් හරියට කුණු කසල ගොඩක් විමසලා බලද්දී එහි ගත යුතු කිසිම සාරවත් වූ හරයක් ඇති දෙයක් නැත්තේ යම්සේද පටවි ධාතුව විමසා බලද්දී මම හෝ මගේ හෝ මගේ ආත්මයයි ගත යුතු කිසිම සාරයක් එහි නැත්තේය කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් හොඳට විමසලා බැලුවොත් කුණු වතුරු වලක් විමසලා බලද්දී එහි ගත යුතු හරයක් නොදකින්නේ යම්සේද මේ ධාතුන්ගේ ගත යුතු කිසිම සාරයක් හරයක් ආත්මයක් ජීවයක් නැත්තේය. අසූචි වල ප්‍රත්‍යක්ෂා කරන මිනිසෙක් ඒක ප්‍රත්‍යක්ෂා කරලා බලද්දී ප්‍රත්‍යක්ෂා කරනවා කියන්නේ මොකද්ද? හොද්දට හොය බලනවා, හිත මොනවා හරි තියෙනවද කිකි හොයනවා මේකේ. බලද්දී එහි ගත යුතු කිසිම සාරයක් නොදකින්නේ යම්සේද? පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන් ප්‍රත්‍යක්ෂා කරලා බැලුවොත් අසූචි වලක ගත යුතු කිසිවක් නැත්තේ යම්සේද? ඒ අයුරින්ම ගත යුතු සාරවත් වූ කිසිම දෙයක් මෙහි නැත්තේය.
මම හෝ මගේ හෝ මගේ ආත්මය කියා කිසිවක්ම මෙහි නැත්තේය. අමු සොහොනක් ප්‍රත්‍යක්ෂා කළ බලන මිනිසෙක් ඒ අමු සොහොන තුල ගත යුතු කිසිම සාරයක් නොදකින්නේ යම්සේද මේ ධාතුන්ගේ ගත යුතු කිසිම සාරවත් වූ දෙයක් නැත්තේය. තීනවද මොකද්ද? එහෙම මොකවත් නෑ. මම හෝ මගේ හෝ මගේ ආත්මය කියන එක මොකක්ද? ඒක සිතක ඇතිවිච්ච හැඟීමක්. ඒක මොකද්ද? සිතක තියෙන අදහසක්. සිතේ තියෙන අදහස වෙන එකක්, කය ස්වභාවය වෙන එකක්. ඒක සිතක අදහසක්. බුදුරජාණන් වහන්සේ එක්තරා තැනකදී අහනවා, මහණෙනි මේ මාන තුනක් තියෙනවා. මාන කීයක්ද? මොනවද මේ මාන තුන? සෙයමාන, සදිසමාන, හීනමාන කියලා. ඔය මාන තුන ඇති වෙන්නේ කුමක් ඇති කල්ලි දහනවා? කුමක් කෙරෙහි බැඳිලා දහන ඔය මාන ඇති කරගන්නේ? කුමක් කෙරෙහි තණ්හාවෙන්ද කියන ඔය මාන්නේ ඇති වෙන්නේ? එතකොට ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙන, ඉතින් භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දෙන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන දේශනාවක් කළා. මහණෙනි, තණ්හාවෙන් බැඳී ගිය චන්දරාගය සහිත ඇසක් ඇති කල්ලි, තණ්හාවෙන් බැඳී ගිය ඇස ඇති කල්ලි, ඔය ඇසට බැඳිලා ඔය ඇස ගැන මම මගේ මගේ ආත්මය කියලා වැරදි අදහසක් ඇති කරගෙන, ඔය ඇස ගැන තණ්හාවෙන් බැසගෙන තමයි කියනවා මේ ලෝකයා මම ශ්‍රේෂ්ඨයි කියලා හිතාගෙන ඉන්නේ. තේරුණාද කිව්වද? මේ ලෝක සත්‍යයා මොකක්ද මේ එතකොට ශ්‍රේෂ්ඨයි කියන්නේ? තමා කියලා ගත්ත දේ. මොකද තමා කියලා අරන් ඉන්නේ? කෝ කතා කරන්න ඕන? මොකද්ද තමා කියලා අරන් ඉන්නේ? මොකද්ද? ඇස. එහෙම නැත්නම් කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ආයතන හය මම කියලා හිතාගෙන මේකට තණ්හාවෙන් බැඳිලා මේක මම මගේ මගේ ආත්මය කියලා හිතාගෙන එයා කියනවා මම ශ්‍රේෂ්ඨයිලු. එතකොට එයා මම කියලා අරන් ඉන්නේ මොකද්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, ඔය ටික තමයි ශ්‍රේෂ්ඨයි කියන්නේ. ඔය ඇස, කන, නාසය, දිව, ශරීර, මනස ශ්‍රේෂ්ඨයිලු. එයාගේ ටික. අනිත් ඒවා හීනයිලු. සමහරු කියනවා මම හීනයි කියලා. එයා මම හීනයි කියලා කියන්නේ මොකක් ගැනද මේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මම කියලා අරගෙන ඒක එයා කියනවා මොකක් කියලාද? හීනයි කියලා. සමහරු කියන අපි ඔක්කොම එකයි කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ අපි ඔක්කොම සමානයි. මහණෙනි, ඇස නිට්ටියද අනිත්‍යද කියලා අහනවා. නිට්ටිද අනිත්‍යද? අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක්ද කියලා අහනවා. අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් එබඳු දෙයක් මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා දකින්නේ නැතිනම් මම ශ්‍රේෂ්ඨයි කියන්න තව මොකක්වත් තියනවද කියලා අහනවා. ඉතින් මම ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ මොකටද මේ? මේ නැසෙන්නා වූ වෙනසෙන්නා වූ ධර්මිය මම කියලා හිතාගෙන ඒව ශ්‍රේෂ්ඨයි කී කියනවා. ඒතර ශ්‍රේෂ්ඨයි කියලා මේ හිතන හැඟීම සිතේ තියෙන එකක්. ඇස, කන ආදී ඉන්ද්‍රියෝ නැසෙමින් පවතින එක වෙන ධර්මයක්. තේරුණාද මං කිව්වද? රූපය කියන්නේ අනිත්‍ය වී පවතිනවා. වෙනස් වී පවතිනවා. එයා හිතන් ඉන්නවා ඒක මම, මගේ, මගේ ආත්මය කියලා. ඒ හැඟීම වෙන එකක්. ඒ නිසා මේ හැඟීම වෙන එකක් මම මගේ මගේ ආත්මය කියලා හිතාගෙන ඉන්න. නමුත් ඒ ඉපදිච්ච ධර්මයන් තුළ පවතින ස්වභාවය මොකද්ද? සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය. සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය. ඒකයි දැන් දුක ගැන විස්තර කරද්දී පින්නත්නි බුදුරජාණන් වහන්සේ වදාළේ සංඛාරා පරමා දුක්ඛා කියලා. පරම දුකවනාහි සංස්කාරයෝය කියලා. නේද? දැන් දුක්ඛතා තුනක් බුදුරජාණන් විස්තර කළා. දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා කියලා. මේ දුක්ඛතා තුනක්ම ලෝකේ තියෙනවා උපන් සත්‍යයට. ඉපදීම ප්‍රත්‍ය කරගෙන මේ දුක තියෙනවා. දුක්ඛ දුක්ඛතාවයක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? දුක්ඛ දුක්ඛතාවය කියන්නේ ලෙඩ වෙනවා. කායික දුක් හැදෙනවා. මානසික දුක් ඇති වෙනවා. ඊට පස්සේ නොයෙක් රෝග වකුගඩු දිය වෙනවා කියනවා. පිළිකා හැදෙනවා. අංශභාගය හැදෙනවා. නානපකාර රෝගාබාධයන්ට ලක්වීම නම් වූ
ප්‍රියංගෙන් වෙන් වෙනවා අප්‍රියං එක්ක එකතු වෙනවා අතපය අහිමි වෙනවා නාන ප්‍රකාර රෝග ආබාධයන්ට මේ උපන්න සත්‍ය ලක් වෙනවා එතකොට මේ දුක නම් වූ මේ ස්වභාවය කාටත් පොදුයි ඒක අපිට විතර තියෙන එකක් නෙවෙයි ඒක වෙන ආගමකට සීමා වුණ එකක් නෙවෙයි ඒක ජාතියකට සීමා වූ එකක් නෙවෙයි ඒක සත්ත්ව වර්ගයකට සීමා වුණ එකක් නෙවෙයි ඒක සමස්ත සත්ත්ව වර්ගයාටම තියෙන දුකක් විපරිණාමය කියලා එකකුත් තියෙනවා මොකක්ද ඒ එක විදිහට තියෙන්නේ ඒකාකාරව තියෙන්නේ විනාශ වෙනවා දැන් මේ අය කැමති නැද්ද කැමති වුණේ නැද්ද තරුණ කාලේ මේ විදිහට වින්ද කැමැත්තක් තිබ්බද නැද්ද කැමති නම මොකද උනේ විනාශ වෙනවා ඒ පවතින්නේ නැහැ විපරිණාමය හේතු කරන් දුකක් තියෙනවද නැද්ද දුකක් තියෙනවා වාහනයක් ගත්තත් ඒක මොකද වෙන්නේ දිරා යනවා ගයක් හැදුවත් මොකද වෙන්නේ දිරා යනවා අඹදරුව මොකද වෙන්නේ දිරා යනවා සියල්ල මොකද වෙන්නේ දිරාපත් වෙනවා ඒතර විපරිණාමය හේතු කරන් ලෝකෙ දුකක් තියෙනවා හැබැයි ඕදිසෝ කදහචි කරහචි දුක්ඛ දුක්ඛතාය විපරිණාම දුක්ඛතාය මොච්චති කියලා කියනවා සමහර කාලවලදී සමහර ලෝකවල සීමා සහිත ප්‍රදේශයක් තුලදී සත්වයෝ දුක්ඛ දුක්ඛතාවෙන් මිදෙනවා විපරිණාම දුකෙමුත් සත්වයෝ මිදෙනවා තංකිස්ස හේතු හේතුව කුමක්ද සම්ති සත්තා දීඝායුකා අපි අපාබාධා අපි දීඝායුකා එකට හේතුව තමයි සමහර සත්ව ලෝක තියෙනවා ඒ ලෝකවල දුක්ඛ දුක්ඛතාවය කියන එක ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව අපාබාධා ආබාධ නැහැ. සුභකින්නේ වගේ සුභකින්න දිව්‍ය ලෝකේ ගත්තොත් ඒකට කියන්නේ ඒකාන්ත සුඛලෝ සහිත ලෝකයක්. සුභකින්නට ගියපු සත්වෝ දුක්ඛ දුක්ඛතාවයෙන් මිදෙනවා. කලකට නමුත් දිගටම නෙවෙයි. ඒ ලෝකේ ඉන්නකන් ඒ අය ඒ දුක කියන ස්වභාවය මිදින්නේ නැහැ. තතා විපරිණාම දුක්ඛතා වෙනස් වීමේ දුක දීර්ඝාවස තියෙන ලෝකවලදී දැන් අසඤ්ඤ වගේ ගියාම වෙනස් වීම කියලා එකක් ඒ අය නිදින්නේ නැහැ. හැබැයි සංඛාර දුක්ඛ නම් අනුපාද ශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානකම් කිසිම සත්‍යයකට මිදෙන්න බැරි එකක් කිව්වා. මොකද්ද? සංස්කාර දුක. දැන් සුභකින්නේ කියන්නේ මොකද්ද? සංස්කාරයක්. ඒකාන්ත සැප වුණත් ඒක සකස් වෙච්ච ධර්මයක් හේතුව නැති වෙනකොට ඒක නැතිලා යනවා. තේරුණාද කිව්වද? සුභකින්නේ කියලා කියන්නේ සදාකාලික එකක් නෙවෙයි. හේතුව නැති වෙනකොට නැතිලා යනවා. අසඤ්ඤ ලෝකවල ගියත් ඒ හේතුව ඒ සකස් කරපු පුණ්‍ය හේතුව පවතිනකම් පවතිනවා. ඒක ඉවර වෙනකොට ඒක නැති වෙනවා. සංඛාර දුක ලෝකෙහි කියන පිරිනුවම් පානකම් කාටවත් නැතිකරන්න බැරි එකක්. වෙනස් වීම සංස්කාරයේ අනිත්‍ය ලක්ෂණය ලෝකෙ හැමතැනම තියෙනවා. ඒකයි පින්නොත්නි බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතට මිගදායේදී මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන කල්ලි මනුස්ස ලෝකෙන් අවබෝධ කළේ කවුද? කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. බ්‍රහ්ම ලෝකවල කොච්චර අවබෝධ කළාද? විශාල ප්‍රමාණයන්නේ කෝටි ගණනක්. ඉතින් මේ බ්‍රහ්ම ලෝකවල අය කියනවා මෙහෙම, ඒකාන්තෙන් භාග්‍යතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී දුක නම් වූ ආර්ය සත්‍ය සමුදය නිරෝධේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය දේශනා කළා. මේක නම් ආය බොරුවක් කරන්න නම් කාටවත් බෑ කියලා. කවුද කියන්නේ? බ්‍රහ්ම රාජවරු. මේතුනි බ්‍රහ්ම රාජවරු මොන දුකද දැක්කේ? දැන් බ්‍රහ්ම ලෝකවල ගත්තොත් අපිට වගේ මේ අපි මේ ලෙඩ වෙනවා, වයසට යනවා, පිළිකා හැදෙනවා, අංශභාගය හැදෙනවා. එහෙම දුකක්ක තියෙන්නේ නැහැ. නමුත් ඒ ඇත්තු මොකක්ද අවබෝධ කළේ? ඒ බ්‍රහ්ම ලෝකේ දෙවිවරු බ්‍රහ්ම රාජවරු කියනවා ඒ කාන්තින්ම
මේ ආර්ය සත්‍යේ නම් සත්‍යයක් මේක නම් බොරුවක් කරන්න බෑ මේ දුක කියන ආර්ය සත්‍යේ බුදුරන්සි වදාලා මේක බොරුවක් කරන්න බෑ කියලා කියනවා සුභකින්න දෙවියෝ කියනවා ආබස්සර ලෝකේ දෙවිවරු කියන දැන් සුභකින්නේ ගත්තොත් එහෙම එහෙ ඒකාන්ත සැප තියෙන්නේ නමුත් ඒගොල්ලෝ කියනවා මේ දුක නැමැති ආර්ය සත්‍යය සත්‍යයක්මයි කියලා එතකොට ඒගොල්ලෝ මේ දුකක් විඳින්නේ නැතුව දුක නැමැති ආර්ය සත්‍ය සත්‍යය කියන්නේ කොහොමද ඈ මොකක්ද ඒ කියන්නේ සංස්කාරංගේ අනිත්‍යභාවය ඒ බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජවරු දැක්කේ මොකක්ද සංස්කාරංගේ අනිත්‍යභාවය යද නිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍යද එයයි දුක යම් දුක්ඛං තදනත්තා යමක් අනිත්‍ය නම් දුක නම් ඒකේ හේතුව තමයි අයිතිකාරයක් නැහැ අයිතිකාරයක් හිටියා නම් ඒක අනිත්‍ය වෙන්නෙත් නැහැ ඒක දුක වෙන්නෙත් නැහැ ඒක අනිත්‍ය වෙන්නේ දුක වෙන්නේ ඒක අනාත්මයි ඒ කියන්නේ අයිතිකාරයෙකුගෙන් තොරයි වසඟේ පවත්ත ගන්න බැරි ධර්මයක් ඒ නිසා මේ ඉපදීම තුල අපි තේරුම් ගන්නට ඕන බුදුරජාණන් සපට පෙන්වව බදාලි මේ අනිත්‍ය වූ ලක්ෂණය සංස්කාරංගේ අනිත්‍යභාවය තමයි බුදුරන්සේ දුක කියලා කිව්වේ. ඒ සංස්කාරංගේ අනිත්‍යභාවය වටහා ගැනීම තමයි මේ දුක කෙරෙහි කලකිරෙන්න තියෙන එකම කාරණේ. දුකට කලකිරෙන්නේ සංස්කාරංගේ අනිත්‍යභාව දැකලා. රූපය කියන්නේ මොකද්ද? සංස්කාරයක්. සංස්කාරයක් කියන්නේ සකස් වෙච්ච ධර්මයක්. හේතු නැතිවීමෙන් නැතිවී යන එකක්. එතකොට වේදනාව කියන්නේ සකස් වුණ ධර්මයක්. මොකෙන්ද සකස් වෙන්නේ ඒක? ස්පර්ශයෙන් හට ගන්නවා. ස්පර්ශේ නැති වෙනකොට නැති වෙලා යනවා. ඒ වගේම ඒ වේදනාව කියන එක සම්පූර්ණයෙන්ම අනුපාදශේස නිර්වාණ ධාතුවෙන් පිරුණුම් පෑමෙන් නිරුද්ධ වෙනවා. නේද? එතකොට ඒ නිසා දැන් රහතන් වහන්සේලා ගත්තත් බුදුරජාණන් වහන්සේ ගත්තත් ලෝකෙහි විඳීම නම් වූ ස්වභාවයක් ඇද්ද ඒක උන්වහන්සේලාට දැනෙනවා සීතල දැනෙනවා උණුසුම දැනෙනවා නේද බඩගින්න දැනෙනවා පිපාසය දැනෙනවා දැනෙනවද නැද්ද දැනෙනවා හැබැයි මොකද්ද නැත්තේ ඒක මම මගේ ආත්මය කියලා ගත්ත දෘෂ්ටියක් අදහසක් ආකල්පයක් ඒක මුළුමනින්ම නිරුද්ධලා තියෙන්නේ. ඒ නිසා එහි තෘෂ්ණාව නිරුද්ධ වුණාට පස්සේ ඒ වේදනාව නැවත සකස් වීමක් නැහැ. ඒ කියන්නේ වේදනාවක් නැවත උපතක් පිණිස සකස් වෙන්නේ නැහැ. රූපයක් පිණිස සකස් වෙන්නේ නැහැ. වේදනාව පිණිස සකස් වෙන්නේ නැහැ. ඒ සකස් වෙන්නේ නැති එක තමයි තියෙන්නේ. තියෙන්නේ මොකක්ද ඒක සකස් වෙන්නේ නැති එක. ඒ නිසා වේදනාව තුළ තියෙන්නේ මොකද්ද? සංස්කාරයක්. ඒකයි කිව්වේ අනුපාදශේස නිර්වාණ ධාතුවෙන් හැර සංස්කාරයන්ගේ Nirodha දැක ගන්න බෑ කියලා. දැන් රහතන් වහන්සේලා අරහත්ත්වයට පත් වෙලා ජීවත් වෙන කාලෙදි කියනවා සෝපාදිශේස නිබ්බාන ධාතු කියලා. ඒ කියන්නේ රහතන්සලා ජීවත් වෙනවා අරහත්ත්වයට පත් වෙලා. හැබැයි සෝපාදශේස නිර්වාණ ධාතුව නෙවෙයි මෙතන කියන්නේ අනුපාදශේස නිර්වාණ ධාතුව. ඒ කියන්නේ ජීවිතය අවසන් වීමෙන් පිරුණුවම් පානකොට තමයි සම්පූර්ණින් මේක නිරුද්ධලා යන්නේ. සංඥාවත් ඒ වගේ. සංඥාව කියන්නේ සංස්කාරයක් සකස් වෙච්ච දෙයක් ඒක නිරුද්ධ වෙන එක. සංකාරත් විඥාන කියන මේවා ඔක්කොම සංස්කාර. එතකොට දැන් සංස්කාර කියව අපිට එකපාරම සමාහිත වෙනවා. දැන් සංස්කාර කියලා අපි කියනවා පටිසෝපාදෙච් කියනවා. ඊළඟට පංචපාදානස්කන්ධයේදී සංස්කාර කියලා වචනයක් කියනවා. දැන් මෙතන සංස්කාර කියලා එකක් කියනවා. මෙතන සංස්කාර කිව්වේ මොකටද? හේතුන්ගෙන් හටගත්ත සෑම ධර්මයක්ම අනිත්‍යයි කියන එක කියන්න සංකාර කියලා කිව්වා හටගත්ත ධර්ම කියලා. සංකාර කිව්වේ මොකටද? හටගත්ත ධර්ම. මොනවද හටගත්ත ධර්ම? පටිච්චසමුප්පාදයේ සංස්කාර කියපෙකත් හටගත්ත ධර්මයක්. පංචපාදානස්කන්ධයේ සංකාර කියපෙකත් හටගත්ත ධර්මයක්. මේ හිරු සඳු තාරකා පවා හටගත්ත දේවල්. ඒ හටගත්ත දේවල් හේතුව නැති වෙනකොට නැතිවිලා යන ලක්ෂණයෙන් යුක්තයි. ආන්න ඒක තමයි දුක. තේරුණාද කිව්වද?
එතකොට මේ සංස්කාරයන් ස්වභාවයෙන්ම පින්නතුනි වෙනස් වෙවි පවතින්නේ. දැන් අපි මොකද කරන්නේ? අපි අවිද්‍යාව නිසා ඒ සංස්කාරයන් තුල මම මගේ මගේ ආත්මිකින අදහසින් බැසගෙන ඉන්නවා. ඒ බැසන් ඉන්න නිසා මොකද වෙන්නේ? අපට දුක ඇති වෙනවා. ඒක අනිත්‍ය වීම හේතු කර දුක ඇති වෙනවා. ඒව නැසෙද්දී හඩා වැටෙනවා. මේ ඔක්කොම ශෝක වැළපීම උපදිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ සංස්කාරංගේ අනිත්‍යභාවය තමයි දුක කියලා. ඒ අනිත්‍යභාවයමයි අවබෝධ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ. එතකොට අපි තේරුම් ගන්න ඕන අපිට අපි පැහැදිලි කරගත්තී මේ ජාතිය කියන එක තමයි මොකට මුලද? ජාතිය කියන්නේ ඉපදීමට. ජාතිය කියන්නේ මොකට මුලද? ජරාවට මරණයට මුල. ජාතිය කියුවේ මොකද්ද? ඉපදීම. මොකද්ද? ඒ කියන්නේ ස්කන්ධය පහළ වීම, ආයතනයන්ගේ ලැබීම කියන එක. ඒතර උපදිනවා කියන්නේ ඒක. ඒ කියන්නේ යම් තැනක අපි කියමු දැන් ඔන්න කෙනෙක් ජීවත් වෙලා මැරෙනවා. මැරුණාම මොකද වෙන්නේ? චුත වෙනවා නේද? මැරුණා මොකද වෙන්නේ? චුත වෙනවා. චුත වෙන්නේ මොකක් පිණිසද? ඉපදීමක් පිණිස. යම් තැනක ආගති ගති චුති උප්පත්ති තියෙනවා නම්, ඒ කියන්නේ ඒමක් යෑමක් චුතියක් තියෙනවා නම්, එතන ජරා මරණ සහිත සියලු දුකම පවතිනවා. දැන් මව් කුසකට එනවා නම්, ඒ වගේම මව් කුසකින් යනවා නම්, ඒ දැන් මව් කුසකින් යනව නම් කොහෙට හරි යන්න තියෙන්නේ කොහාටද? ආ යන්න තියෙන්නේ උපදීමකට. එතකොට උපදීමක් කර ආ යනව නම් ආයෙම ජරා මරණ එතන තියෙනවා. මව් කුසකට එනවන එතන තියෙන්නේ මොකද? එතන තියෙන්නේ ජරා මරණ. මව් කුසක පිහිටනව නම් එතන ජරා මරණ. ඒ නිසා ආගති ගති චුති උප්පත්ති කියන මේක යම් තැනකද්ද එතන සමස්ත දුකම තියෙනවා. එතන සමස්ත දුක තියෙනවා. ඊළඟට බුදුරජාණන්සේ හරි ලස්සන කරුණක් පැහැදිලි කළා. මේ සත්‍ය ජීවත් වෙද්දී දැන් අපි මෙතන ඉන්නවනේ, අපි මෙතන හිටියට විඥාණය පරලොවත් පිටලා තියෙන කිව්වා. ඉද ලෝකේ පතිට්ඨිතම් පරලෝකේ පතිට්ඨිතම් දෙපැත්තම සිඳිලා නැහැ කිව්වා. දැන් ඉද්දි දැන් අපි ජීවත් වෙද්දී මෙලොවත් සිඳිලා නැහැ කිව්වා, පරලොවත් සිඳිලා නැහැ. දෙපැත්තක විඥාණය පිටලා තියෙන. දෙපැත්තක පිටිනු නම් මොකද වෙන්නේ? දැන් සමහරට අපි මෙතන දැන් ඔන්න බණ අහනවා. ඒතර අපි කියම බණ අහගෙන අපිට චිත්ත ප්‍රසාදෙ උඳින් තියෙනවා. ඒතර සමහරට අපි පරලෝ ජීවිතේ වෙනස් වෙනවා. දැන් ඔබට මතක ඇති මුගලම් මහරහතන් වහන්සේ බුදුරජාන්සේ ගාවට ඇවි කියනවා, භාග්‍යතුන් වහන්සේ මේ දිව්‍ය විමානයක් තියෙනවා, කවුරුවත් නැහැ ඒකේ. අයිතිකාරයෙක් නැති. බුදුරජාන්සේ මොකද්ද වදාලේ? මොග්ගල්ලාන ආනහවල් ගමේ ඉන්නේ කිව්වා යා. ඔය දිව්‍ය විමාන ඔය දිව්‍ය ලෝකේ තියෙන විමානේ අයිතිකාරයක් කොහෙද ඉන්නවා කියන්නේ? ආනහවල් ගමේ. එනහේක තේරුව මොකද්ද? එයා මෙහෙ ඉද්දී විඥානේ පරලෝක පිහිටලා දිව්‍ය ලෝකෙක පිහිටලා. එහෙ එයාට වෙනම එකක් හැදෙනවා. එහෙනම් බලන්න මෙලොවස් සිඳිලා නැහැ කිව්වා, පරලොවස් සිඳිලා නැහැ. සමහර ඇත්තු මෙහෙ ඉන්නවා. අනිත් පැත්තේ නිරය එයා වෙනුවෙන් පහළ වෙනවා. එයා වෙනුවෙන් පහළ වෙන්න ඕන දුක පරලෝ පිහිටනවා. ඒකයි බුදුරන් සදහන මේ කොන් දෙකක් සිඳුන නැති විඥාන ධාරාවක් ගලාගෙන යනවා කියලා. ඒතර දැන් බලන්න මේ උපන්න සත්‍ය මේ ජීවත් වෙනවා. සමහරට ජීවිතය ගැන කිසි කල්පනාවක් නැහැ. ජීවිතය ගැන කිසි තේරුමක් නැහැ. ඔහේ ජීවත් වෙනවා. හැබැයි මෙතනින් ජීවිතය අතහරිනවත් එක්කම යාට පරලොවක් හැදිලා තියෙනවා. එක්ක සුගතියක, එක්ක දුගතියක. අර තියෙන ඒ වගේම ඔබ අහලා ඇති කවුද අර හරිත ගාමතිස් අර ලුණුතිස්ස කියලා කියන්නේ නේද? අහලා තියෙනවනේ. එතකොට අර දෙවියෙක් ඇවිල්ලා කිව්වා, මොකද්ද කිව්වේ? ඔබට දිව්‍ය ලෝකෙ දිව්‍ය විමානය පහළ වෙලා තියෙනවා, මායක කියලා යන්න යාවේ කියලා. ඒතර ඒකෙන් තේරෙන්නේ මොකක්ද? මේ අවිද්‍යා තෘෂ්ණා දෙක නිරුද්ධ වෙන්නේ නැති තාක් කාලයක් මේ විඥාණය කොන් දෙකක පිහිටනවා. මෙලොවත් පිහිටනවා, පරලොවත් පිහිටනවා. මෙලොව පරලොව පිහිටලා තමයි ජීවත් වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ, එලි පිටවත් රහසේවත් දුක් විඳින්න අකමැති නම් පව් කරන්න එප
එපා කියලා. සැප විඳින්න කැමති නම් කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් රැස් කරන්න කියන එක බුදුරජාණන් නිරන්තරයෙන් අපට පෙන්වා වදාළේ ආන්නේ කරුණ නිසා. එනිසා පින්නතුනි බුද්ධාදී ආර උතුමන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා ලෝකයාට මේ ලෝක සත්‍ය විවෘත කරලා පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ තමයි මේ ජීවිතයේ ඇත්ත ස්වභාවය ලෝකෙට කියලා දෙන්නේ. මේ හේතු ප්‍රත්‍ය ධර්මයක් පවතින්නේ, හේතු නිරුද්ධ වෙනකොට මේ ඵලය නිරුද්ධ වෙනවාය කියන කාරණේ ලෝකෙට කියන්නේ කවුද? බුදුවරු. ඒතුළු ඒ කරුණ අවබෝධ කර ගැනීමට කියනවා මොකද්ද? සම්මා දිට්ඨි කියලා. ඒ සම්මා දිට්ඨි කියන්නේ ආර්ය ඇස කියලා. ආර්ය ඇස ධම්ම චක්කු. ඒ දහම් ඇස තමයි ඒ කෙනා විමුක්තිය කරා ගෙනියන්නේ. විමුක්තිය කරා ගෙනියන්නේ දහම් ඇස උදා වෙන්නේ මොකටද? එනම් මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ වීමෙන්. ඒ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ වීමකින් තොරව කොච්චර අපි සිත දියුණු කරන්න හැදුවත් සිත වැඩුවත් විමුක්තියක් කරා යන්නේ නැහැ. ඒකයි ආලාර කාලාම උද්දකරාම පුත්ත මේ වගේ අය මහා ඉරිදිමතුන්. අසිත තාපසතුමා බෝසතාණන් වහන්සේ ලෝ පහළ වුණා කියලා දැනගත්තේ තුසිතයේදී. මිනිස් කයෙන් යුතු මේ තාපසතුමා තුසිතට ගිහිල්ලා හිටියේ නේද? තුසිත ලෝකයේදී තමයි මේක දැනගත්තේ. නමුත් විමුක්තියක් කරා යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ ආර්ය සත්‍ය අවබෝධ කිරීමකින් තොරව සිත වැඩුවට විමුක්තියකට පත් වෙන්නේ නැහැ. ධ්‍යාන සමාධි සමාපatti කොච්චර ඉපදෙව්වත් ඒ සෑම දෙයක් තුළම සක්කාය දිට්ඨිය බැස ගන්නවා. ඉරිදී ඉපදෙව්වත් සක්කාය දිට්ඨිය බැස ගන්නවා ඒකේ. ඇයි හේතුව? හේතුඵල ධම ගැන අවබෝධ නොවීම. ඒතර හේතුප්‍රත්‍ය ධර්ම අවබෝධ වීමෙන් තමයි මේ නිවන් මඟ කියන එකක් යාට ආරම්භ වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම කල්පනා කරගන්න ඕන අපි මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරන තාක් කාලයක් අපි මොනවා කළත් සංසාරෙන් මිදීමක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. සසරෙන් මිදීමක් නැහැ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන්මයි මේ සංසාර දුකින් අත මිදීමක් තියෙන්නේ. ඒ නිසා ඒ සඳහා තමයි අපි වෑයම් කරන්න ඕන, උත්සාහ කරන්න ඕන. ඒ වගේම පින්නතුනි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බෑ මේ සිතේ අධර්මයේ තියෙද්දි. අධර්මයේ තියෙන තැන, කිලිට තියෙන තැනකට පිරිසුදු දෙයක් යන්නේ නැහැ. වස්ත්‍රයක් තියෙනකොට ওই වස්ත්‍රය අපිරිසිදුයි. දැලිකුණු ගෑවෙච්ච වස්ත්‍රයකට සායම් කරන්න හැදුවට සායම් උරන්නේ නැහැ. හේතුව මොකද? ඒක කිලිටි විලා. ඒ වගේ ඒ කිලිටි සහිත තැනකට මේ ආර්ය සත්‍ය ගැලපෙන්නේ නැහැ. ඒ ආර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒකයි අනිත්‍ය සිහි කරනවා, බණ අහනවා කියනවා බොහෝ කාලයක් සමාරිට අර කිලිටි එහෙමමයි. ඒක තියෙද්දි මේක වෙන්නේ යන්නේ නැහැ. ඒ නිසා ධර්මයයි අධර්මයයි වෙන් කරගන්න ඕනේ. මොකද්ද වෙන් කරගන්න ඕනේ? ධර්මය අධර්මයයි. මොකන්ද අධර්මය? මොකන්ද ධර්මය? බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා සත්ත්ව ඝාතනය අධර්මයයි, සතුන් නොමැරීම ධර්මයයි, හොරකම් කිරීම අධර්මයයි, හොරකම් නොකිරීම ධර්මයයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කයින් කරන සියලු අකුසල් අධර්මයේ වශයෙන්ුත්, කයින් කරන කුසල් ධර්මයේ වශයෙන්ුත් පෙන්වුවා. වචනෙන් කරන අකුසල් අධර්මයේ වශයෙන්ුත්, වචනෙන් කරන කුසලයේ ධර්මයේ වශයෙන්ුත් පෙන්වුවා. මනසින් සිදුවෙන මොනවද තියෙන්නේ? අධර්මයේ තියෙනවා. මොකද්ද මනසින් තියෙන අධර්මය? අනුන්ගේ දෙයට ආසා කරනවා, තරහසිත ඇති කරගන්නවා, මිත්‍යා දෘෂ්ටි, මේ මොනවද? අධර්මයයි. ඉරිසියාව අධර්මයයි. අනුන්ගේ ಗುಣ මකා දැමීම අධර්මයයි. ඊළඟට ලාමක ආසාව අධර්මයයි. එතකොට මේව ලෝභය අධර්මයයි, මසුරුකම අධර්මයයි. එතකොට මෙව කර කර නම් ඇසිරෙන්නේ ධර්මයේද ඇසිරෙන අධර්මයේද? අධර්මයේ. අධර්මයේ ඇසිරීමෙන් ලැබෙන්නේ සපද්ද දුකද්ද? දුකක්. ඒ නිසා මේ අධර්මයේ සිතින් බැහැර කරගන්න ඕන. අධර්මයේ සිතින් බැහැර කරගන්න වෑයම් කරන්න ඕන, උත්සාහ කරන්න ඕන, ධර්මයේ හැසිරෙන්න ඕන. මොකද්ද ධර්මය? ඉරිසියා නොකිරීම ධර්මයයි.
පලිගන්නේ නැති එක ධර්මයයි, ලෝභ නැතිකම ධර්මයයි, ද්වේෂ නැතිකම ධර්මයයි, සම්මා දිට්ඨිය ධර්මයයි. ඒවා මොනවද? ඒවා ධර්මය. ඒතර ධර්මෙන් ලැබෙන්නේ මොකද්ද? සැප ලැබෙනවා. ධර්මය ඇසිරීමෙන් සැප ලැබෙනවා. උතුම්ම සැපතු නිර්වාණයට පවා යනවා. ඒතකොට ඒ සිතේ තියෙන අපරිසුදු දේවල් සිතින් බැහැර කරන්න මොකද වෙන්නේ? සිත ප්‍රසන්න වෙනවා. ඒ ප්‍රසන්න සිතට තමයි ආර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. දැන් අද අපිට තේරෙන්නේ නැහැ, දැන් බුදුරජාණන් ජීවමාන කාලේ ගත්තොත් බුදුරජාණන් ශ්‍රීගාවට මිනිස්සෙක් ආවම බුදුරජාණන් වහන්සේ ඒ මිනිස්යාට අනුපිළිවෙල කතාවක් කරනවා. කොහොමද කරන්නේ? දානේ ගැන කියනවා, සීල කතා කරනවා, ඊළඟට සුගති ලෝක ගැන කතාව කියනවා, සග්ග කතා. ඇයි ඒ දාන කතාව ගැන කියනකොට ඔබ හිතන්න බලන්න, ඔබට දානේ ගැන ලස්සනට දානේ සිදුවිච්ච කතාවල් එහෙම කියද ඔබට දානේ ගැන ආස හිතෙන්නේ නැද්ද? දැන් දානේ ගැන මොනව හරි දන් දීම් ගැන, දන් දීලා සැප විපාක ලැබුව හැටි ආදී කියනකොට අපිට මොකද ටික ටික හිතෙන්නේ? අනේ මටත් ඒ පින්කම කරගන්න ඇත්තම් නේද? අනේ මටත් දැන් සෑයවල් හදලා මල් පූජා කරලා මේ ධාතු වන්දනා කළා රැස්විච්ච පින් ගැන හදී කියනකොට මොකද හිතෙන්නේ අපිට? අපිටත් ආසාවක් ඇති වෙනව මොකටද? ඒ පින කරන්න. අන්න බුදුරණන් එයාගේ සිත දිහා බලනකොට දාන කතාව කරන ගමන් දකින්නවා මෙයා සිතින් දන් දීමට කැමති කෙනෙක් වුණා. දානේ සිතින් අනුමෝදන් වුණා. දැන් මෙයාට දාන කතාව තවදුරටත් කියලා ඇති වැඩක් නෑ. මොකද දාන කතාව කීමෙන් සිදුවිය යුතු දෙයක් ඇත්නම් ඒක දැන් සිදු වුණා. මොකද්ද? දානය ගැන සිත පැහැදුනා. දැන් මොකද කරන්න බුදුරණන් වහන්සේ? සීලය ගැන කියන්න පටන් ගන්න. සීලය ගැන අහගෙන අහගෙන ඉන්නකොට එයාට ආසා හිතෙනවා, අනේ මටත් මේ සිල්පද හොඳට රැකගන්න ඇත්නම් මමත් මේ සිල් රකින්න ඕන කියකේ සිතින් සිතුවිලි පහළ වෙනවා. බුදුරණන්සේ දකින්නවා දැන් මෙයා සීලය සමාදන් වුණා සිතින්. සිතින් සීලයත් අනුමෝදන් වුණා. සිල්සර් රකින්න කැමැත්තෙක් බවට මෙයා පත් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දන් දීලා සිල් රැකපුවයි යන තැනගෙන මොකද්ද? සග්ග කතා, සුගතිය ගැන කියනවා. ඇයි දැන් මේ සුගතිය ගැන කියන්නේ? මෙයාගේ සිත දැන් පිහිටලා තියෙන්නේ කොහාද? සුගතිය. දැන් එතන ගැන කියනවා සුගතිය ගැන. සුගතිය ගැන කියනකොට මොකද වෙන්නේ යාට? සුගතියට සිත පහදිනවා. දිව්‍ය ලෝකවල සම්පත් ආදී කියද්දී මෙයාට ආස හිතෙන්නේ නැද්ද? යන්න නැත්තම් කියලා හිතෙනවා. දිව්‍ය ලෝකෙ සිත පහදුනහම බුදුරජාණන්සේ දකිනවා දැන් මෙයා දිව්‍ය ලෝකෙ දිව්‍ය කාම සම්පත් ගැන සිත පහදුනා. දැන් පහදලා ඉන්නේ මොකටද? දිව්‍ය කාමයට පහදුනා. බුදුරජාණන්සේ දැන් මොකද කරන්නේ? කාමයන්ගේ ආදීනව කියනවා. බලන්නේ බුදුරජාණන්සේ මේ සත්‍ය දමණය කරන හැටි. කාමයන්ගේ ආදීනව කියනවා. කාමයෝ කියන්නේ මේ වගේ එකක්. කාමයෝ කියන්නේ මස් කටුවක් වගේ එකක්. කාමයෝ කියන්නේ ගහක ඉදුණු ගෙඩි වගේ. කාමයෝ කියන්නේ මොකක් හීනයක් වගේ. කීකෙ මෙම කියනවා. අර දිව්‍ය කාමයට සිත පිහිටපු කෙනාට දැන් මොකද වෙන්නේ? කාමයන් කෙරෙහි සිත කලකිරෙනවා. අනේ ඒ කාමයන් මෙහෙමනම් ඒකේ ඇති ප්‍රයෝජනෙ කාමෙන් කලකිරෙනවා. කාමයන්ගේ සිත කලකිරෙනකොට මොකද බුදුරජාණන්සේ කියන්නේ? නැගිටින්න හදන කෙනෙකුට අත දෙනවා වගේ. මොකද්ද කියන්නේ? කාමයන්ගේ සිත කලකිරෙනකොට නයිස් ක්‍රමය ගැන කියනවා. එන්න තැනක් පෙන්නනවා. කාමයන්ගෙන් නිදහස් වූ තැනක් වර්ණනා කරනවා කාමයන් ගැන කලකිරෙන මනුස්සයාට. එතන මොකද වෙන්නේ? කාමයන්ගෙන් සිත වෙන් වෙනවා. අන්න විවිච්චේව කාමේහි, කාමයන්ගෙන් සිත වෙන් වෙනවා. මේ කියන්නේ සමාධියක්. මේ කියන්නේ සමාධියක්. එතන බුදුරණ හරි පැහැදිලිවම කියනවා කල්ල චිත්තෝ, මුදු චිත්තෝ, උදග්ග චිත්තෝ, ප්‍රසන්න චිත්තෝ, විනීවරණ චිත්තෝ කියලා නීවරණයන් සිතින් බැහැර වී යනවා. දැන් බුදුරණ මොකද කරන්නේ? ආර්ය සත්‍ය දේශනා කරනවා. ආර්ය දේශනා කළේ කොහොමද එනම්? හිත හදලා කළේ. අද හිත හදන්න කවුරුවත් නැහැ. තමා හදාගත්තේ නැත්තම්. අද හිත හදාගත්තේ නැත්තම් එතෙන්ට හදන්න කවුරුවත් නැහැ. අද හදන්න තියෙන්නේ කල්යාණ මිත්‍රයන්ගෙන් ධර්මය අහලා තමන් දමණය වීමෙන්. තමන් දමණය වෙන්න ඕන.
අපි ආර්ය සත්‍ය කොයි තරම් අපි මේ හොඳයි අහන එක. නමුත් ඒක අපි අහන්නේ අපි අර්ථයක් පිණිස නම් ඒ අර්ථය අපිට සිදු වෙන්න අපි තමා දමණය වෙන්න ඕන. තේරුණාද කිව්වද? තමා දමණය වෙන්න ඕන. මොකක්ද? තමන්ගේ සිතේ ඇති වෙන අකුසල් අඳුනාගෙන බැහැර කරන්න ඕන. මෙන්න මගේ සිතේ අකුසලයක් ඇති වුණා. මේක මම මෝඩයෙක් කරනවා. මං අන්ධයෙක් කරනවා. මේක මට අලාභයක්. මේක මට ලැබීමක් නන්නේ. ආදි වශයෙන් දැක දැක මොකද කරන්න ඕන? අද තමන්ම හිත හදාගන්න ඕන. මොකටද? ආරි සත්‍ය අවබෝධ කරන්න පුළුවන් මනසක් හදාගන්න ඕන. ඊට පස්සේ ටික ටික කලක් යද්දී සිතේ කෙලෙස් අඩු වෙනවා. සිත සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ ආර්ය ධර්මයේ ආද්දී අවබෝධ වෙන්න පුළුවන් තත්ත්වයට හිත සකස් වීම නිසා හේතුප්‍රත්‍ය ධර්මයේ අවබෝධ වෙනවා. ඒ නැතුව අපි මෙතනින් බණ අහලා නැගිටලා ගියාට පස්සේ අර හිටපු කුඩු ගොඩේම නම් ආයෙත් ඉන්නේ. අපි කිසිම දමණයක යෙදෙන්නේ නැතිනම් අපි ජීවිත කාලෙම ධර්මය අහලා අපි මැරිලා යයි. අපිට මේ බුදුරණන්සේගේ ධර්මය අවබෝධ කරගන්න තිබ අවස්ථාව මග හැරෙන්න පුළුවන්. ඒ නිසා අර ඒ දමණයක තමන් යෙදෙන්න ඕන. ඒ දමණය යෙදුන්නේ නැත්නම් බුදු දේශනාවේ තියෙන කොහොමද? අසමාහිතස්ස සංසිදුන හිතක් නැතිනම් සවන්ති ගලා බහිනවා. මොනවද? චක්කු සවන්ති මනාපේසු රූපේසු අමනාපේසු පටිහඤ්ඤති. සංසිඳීම නැති කල්ලි ඇස ගලාගෙන යනවා මනාප රූප දකින්නකට. ඒ වාට අමනාප රූප දකිද්දි ගැටෙනවා. කන නාසය දිව ශරීරයේ මනස ගලා බහිනවා. කොහාටද ගලන්නේ? මනාප අරමුණු වලට ගලා බහිනවා. අමනාප අරමුණු වෙනකොට ගැටෙනවා. මොකද හේතුව? සංසිඳීමක් නැහැ. සංසිඳීමක් නැහැ. කායගත අසති භාවිතා බහුලීකතා. කායානුපස්සනා භාවනාව භාවිත කිරීමෙන් බහුල කිරීමෙන් චක්කුන්න සවන්ති මනාපේසු රූපේසු ඇස ගලා බහින්නේ නැහැ කියනවා. තේරුණාද කිව්වද? කායනුපස්සනා පුරුදු කිරීමෙන් ඇස ගලා බහින්නේ නැහැ මනාපරමුණට. අමනාපරමුණට ගැටෙන්නේ නැහැ. කන නාසය දිව ශරීරයේ මනස මනාපරමුණ වලට ගලන්නේ නැහැ. අමනාපරමුණේදී ගැටෙන්නේ නැහැ. කේන කාරණේ නැ. මොකද්ද කරුණ? මොකද්ද හේතුව? සංමුත නිවාරි තත්තා ඉන්ද්‍රියානම් සංවරය තුලින් ඉන්ද්‍රියෝ වහගත්තා. ඇහැ පියාගත්තා නෙවෙයි, සංවරයෙන් ඇස වහගත්තා. කේන සංමුත නිවාරි තත්තා? කවුද ඒක වැහුවේ? සති ආරක්කේන කායගත සතේ නැමැති ආරක්ෂකයා ඒක වහලා දැම්මා. තේරුණාද කිව්වද? ඇස වැහුවේ කවුද? කායානුපස්සනාව කායගත සතේ නැමැති ආරක්ෂකයා ඇස වැහුවා. ගලන්න දෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මේ ධර්මය අවබෝධ කරන්න මේක පුරුදු කරන්න ඕන එකක්. එතකොට කායානුපස්සන මේවා සිහිය පුරුදු කරන ඒවා මේවා පුරුදු කරන්න ඕන. පුරුදු කළා තමයි මේ ධර්මය අපි අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ නිසා කවුරුත් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. මේ කලාතුරකින් අපිට මුණ ගැහුණ ගෞතම බුද්ධ ශාසනයේ අපට බුදුරජාණන් වහන්සේ තා පැහැදිලිවම පෙන්වම දාලා ධර්මයක් තියෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ අපට සියල්ල විවෘත කරලා පෙන්වලා තියෙන්නේ. බුදු දේශනාවේ තියෙනවා, මහණෙනි මේ ශාසනය පරිපූර්ණයි. අනෝනම් අනදිගතං අඩුත් නෑ වැඩිත් නෑ. පරිපුන්නම් පරිසුද්ධං පරිපූර්ණයි පිරිසිදුයි බුදුරජාණන්සේගේ ශාසනය. මොකද්ද කියනවා? ශාස්ත්‍රුන් වහන්සේ බොහෝ කලක් ජීවත් වුණා. ඒ කරුණෙමුත් පරිපූර්ණ වුණා. භික්ඛු භික්ෂුණී කියන ශ්‍රාවක සංඝයා රහත් වුණා. ඒ කරුණෙමුත් ශාසනය පරිපූර්ණ වුණා. උපාසක උපාසිකාව ගිහි ගෙදරදීම අනාගාමි වුණා. ඒ කරුණෙමුත් ශාසනය පරිපූර්ණ වුණා. කාමභෝගී ගිහි ජනතාව ධර්මදර විනේදර වික්ත විසරද වුණා. ඒ කරුණෙමුත් ශාසනය පරිපූර්ණ වුණා. ඒ වගේම ලාභ කීර්ති ප්‍රශංසා මේ ශාසනයට බොහෝසෙයින් ලැබුණා. ඒ නොලැබුණා නම් ඒ කරුණෙන් අපරිපූර්ණයි. ඒක නොලැබුණා නම් දෙවිවරු පැහැදුන් නැත්නම් රජවරු පැහැදුන් නැත්නම් මෙපමණ කලක් ශාසනය පවතින්නේ නැහැ. ශාසන ලෝකයේ මෙපමණ කාලයක් පැවතුනේ මේ දෙවි මිනිසුන්ගේ ඇතිවිච්ච ප්‍රසාදය නිසා. ඒ නිසා ලාභ ප්‍රශංසා ආදියත් මේ ශාසනයට ලැබුණාද ඒ කරුණෙමුත් මේ ශාසනය පරිපූර්ණ වුණා.
එකරණමුත් පරිපූර්ණ වුණා. යමකට කියනවා නම් ලෝකෙහි අඩුත් නැති වැඩිත් නැති යමක් තියෙනවා කියලා ඒ මේ බුද්ධ ශාසනයමයි. ඒක අඩුත් නැහැ වැඩිත් නැහැ. නමුත් මේ කවුද රාමපුත්ත උද්දක මෙන්න මෙහෙම කතාවක් කියාගෙන ගියයිලු. මොකන්ද? දකින්නේ නොදකින්නේ වේ. රාමපුත්ත උද්දක කියනවලු මොකද්ද? දකින්නේ නොදකින්නේ වේ. මහණ කියන චුන්ද ස්වාමීන් වහන්සේට කිව්ව චුන්දය මේ මොකන්ද මේ කියන කතාවේ තේරුම? රාමපුත්ත උද්දක කියනවා හොඳට මුවහත් කළාට පස්සේ දැලිපිහිය දකින්න ලැබෙනවලු. දැලිපිහිය අර මුවහත අන්තිමටම කැපෙන සියුම්ම මුවහත පේන්නලු. එතකොට මේ උද්දක මොකද්ද කියන්නේ? දකින්නේ නොදකින්නේ වේ කියලා මොකටද මේ කියන්නේ? හොඳට මේ මුවහත් කළාම ගෑවහම මේ දැලිපිහිය පේනවලු. අන්න දකින්නවා. නොදකින්නේ වේ කිව්වේ දැලිපිහියේ අර මෝහත පේන්නේ නැල්ලෝ. මහණෙනි මේක මහා හීන කතාවක් කියනවා. චුන්දය මේක මහා ලාමක කතාවක්. මේ වැඩකට නැති දැලිපිහියකට කියන කතාවක් කියනවා. දකින්නේ නොදකින්නේ වේ කියලා. යමකට දකින්නේ නොදකින්නේ වේ කියා කියත්නම් ඒ මේ ගෞතම බුදු සසුනටම කිය යුතුයි කියනවා. මොකද්ද කියන්න ඕනේ මේ බුදු සසුනට? දකින්නේ නොදකින්නේ වේ කියා මේ බුද්ධ ශාසනයට කිය යුතුයි. මොකද්ද දකින්නේ? මොකද්ද නොදකින්නේ? සියල්ලෙන්ම සම්පූර්ණ වී ගිය අඩුත් නැති වැඩිත් නැති බුදුරජාණන් වහන්සේගේ ශාසනය දකින්නේ වේ. අන්න දකින්නේ. මොකද්ද නොදකින්නේ? මේ ශාසනයට මේ කොටස අලුතෙන් එකතු කළා නම් වඩා හොඳයි. හොඳයි කියා එකතු කළ යුතු කොටසක් නොදකින්නේ වේ. තේරුණාද කිව්වද? මේක සම්පූර්ණයි. දකින්න නම් දකින්න තියෙන්නේ සම්පූර්ණ ශාසනය. මේ කොටසත් එකතු කළා නම් හොඳයි කියා අලුතෙන් එකතු කළ යුතු කොටසක් නොදකින්නේ වේ. ඒ වගේම සියල්ලෙන්ම සම්පූර්ණ වී ගිය බුදුසසුන දකින්නේ වේ. මේ ශාසනයට මේ කොටස වැඩි. ඒ නිසා මේක අයින් කළ යුතුයි කියා අයින් කළ යුතු කොටසක්ද නොදකින්නේ වේ. චුන්දය ලෝකෙහි යමක් සම්පූර්ණ වූවා කියනවනම් ඒ සියල්ලෙන්ම සම්පූර්ණ වී ගිය මේ බුද්ධ ශාසනයමයි කියන ලෝකෙ සම්පූර්ණ වී ගියදී කියා කියන්න තියෙන්නේ. අඩුත් නෑ ඒකේ, වැඩිත් නෑ. ඉතින් ශාස්ත්‍රඥ වහන්සේ අප වෙනුවෙන් ඒ ශාසනේ පරිපූර්ණ දේශනා කරලා තියෙන්නේ. ඉතින් අපේ තියෙන අඩුපාඩුකම් නිසා අපිට අවබෝධ නොවුනාට ඒක ශාස්ත්‍රඥ වහන්සේගේ වස් ශාසනයමත් වරදක් නෙමෙයි. ඒ නිසා ඒ ශාස්ත්‍රඥ වහන්සේ ගැරහුම් ලබන්නේ, ධර්මයේ ගැරහුම් ලබන්නේ, ධර්මයේ හැසුරුනේ නැතිනම් ශ්‍රාවකයෝමයි ගැරහුම් ලබන්නේ. ගැරහුම් ලබන්නේ ශාස්ත්‍රඥ වහන්සේ නෙවෙයි. කවුද ගැරහුම් ලබන්නේ? ශ්‍රාවකයෝ ගැරහුම් ලබනවා. ඒ නිසා ඒ ධර්මයේ හැසිරීම තම තමා වෙනුවෙන් බාරගෙන කළ යුතු වගකීමක්. ඒ නිසා සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සවන් දුන්නා වූ ධර්ම කාරණා කීපේ හේතුපකාර වේවා. සාදු.